එක්දහස් නම්සේ ධහතුනේ ජූලිමස දහ වෙන තින කොළඹ මුල්ලේරියාවවෙේදී උපත ලබා ඇති Gේ නනායක අධ්‍යාපනය ලැබේ කොළඹ ආනන්ද විද්‍යාලයනේ. මාර්ටින් වික්‍රම සිංහයන් දිනමෙන කතරොලෙස සේවය කරමින් සිටින කාලයේදී. පොත් පත් කලාවේදෙකු ලෙස Gී.ේ නනායකද ලෙක් හවසියේ සේවේ යතුනේ. G. ේ නනායකගේ මුල්ම කෙටිකතා සංග්‍රාය එක් දාස්නමය හතුලිස් පහේදදිී පලවෝ දුපතුන් ැති ලෝකයයි. අනතුරුව පලිගැනීම මිතුරිය, ගමන හා මුලාවයන කෙටිකතා සංග්‍රහයන් පලකරන ලදී මාටන් වික්‍රම සිංහ සාහිත්‍ය කරනයේ දී ගැමි ජීවිතය පදනම් කරගත් නමුත්. ජීBී සේනනායක නාගරික මධ්‍යම පන්තිය නියෝජනය කරන අත්දැකීම් උපයෝගී කරගතී. එමෙන්ම මාටන් වික්‍රම සිංහගේ කෘතිවල චෙකොෆ් වැනි අයගේ ආභාසය සිය කෙටිකතවලදී වැඩිපුර දක්නට ලැබුණු අතර සිනනායක එත්්ගා ඇලන් පෝගේ නිර්මාණවලින් වැඩිපුර ආභාසය ලබා, ත්‍රාසය බිහිතිය වැනි අත්භූත සිද්ධීෙන් පදනම් කරගෙන කෙටිකතා රචනා කළේය. කෙටිකතා පමණක් නොව නවකතාද ජීBSීේ නනායක විසින් එලි දක්වන ලදී. විශේෂයෙන් පුරාණ ඉන්දිය සමාජය පදලම් කරගෙන මේදා වරදත්තහා චාරමොක නවකතා සංග්‍රහ කළ අතර විසින් රජචිත අනිකුත්ත නවකතාවනුේ අවරගිට රලබිඳුම මලපුඩුව කැකෑරිල්ල ජලගැල්ම බැඳුම, රුව, උරගල මදුපානේ හා කෙලෙස්සයිුර කෘතිීනයා. මෙතුමා ළමා සාහිත්‍යය වෙනුවෙන් දරුවන්ගේ කේවීමේ රුච්චේ නැවීමට මහත්සේ දායක වන පොත්ප්‍රමාණයක්ද රචනා කළේයා මහා ලූබයා හාල් මැස්සා, මල්කුමාරි හීනය රත්හඳුන් රූපය කතාව ආදී සුරංගනා කතා ඒ අතර ප්‍රධානතනක් ගනී මේ හැරණු විට Gබී.නනායක පරිවර්த்தන සාහිත්‍යංග බීකිරීමෙන්ද සිංහල සාහිත්‍යය පෝෂණයහිලා දායකුල්ලේකකේකේ. මස්ටර් රෙඩ නම් වූ ඉංග්‍රීසිනව කතාව රණරාට නමින් සිංහලට පරිවර්තනය කළ අතර මෙම කෘතිය පාටකැන් අතර ඉතාමත් ජනප්‍රිය විය එමෙන්ම මොහ විසින් රුபයියාට් නමින් පද්‍ය ග්‍රන්තයද්ද සිංහලට පරිවර්තනය කර ලද සිංහල සාහිත්‍ය විචාරයට ද ජීBී සේනායකගෙන් ලබුණු දායකත්වය අගය කළ යුතුවේ නවකතා කලාව බටහිර ශ්‍රේෂ්ඨනව කතා විචාර ප්‍රවේශය සාහිත්‍ය සේසත් සාහිත්‍ය විග්‍රාය සාහිත්‍ය දර්ශන සිතුවිලි සාහිත්‍ය ධර්මතාව එම ග්‍රන්ථවේ නිදහස්කාවි සම්ත්‍රදායද පලිගැනීම කෘතියෙන් සිංහල සාහිත්‍යයට හඳුන්වාදුන්නේ මෙතුමාය දෘෂ්ටි ආභාධයකෙන් පෙළනුද ජීවිත සැඳෑ සමයේදීද සේනනායකයෝ ලේඛන කලාව අත් නොලහ. සිය පවුලේ අයගේද උපකාරය ඇතිව. ජීවිතයේ අදදකීම් අලලා විනිවිඳිමි අඳුර එදා සහ අද මගේ සිතුන් පැතුම් යන කෘතිීන් සොයන් චරිතාපදාාන ලෙස සකසන ලදී. සිංහල සාහිත්‍යර සිදු කරන ලද මහංු සේවයට උපහර වශයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් සහිත්‍ය සූරිී උපාදියයෙන් පිදුම්ලද GීBි සේනානායකයානෝ එක් දහස් නොමසිය අසූපයේ මමාරතු දසේ වැනිදා ජීවිතයෙන් සමුගත්හ. මෙහි දැක්වෙන වෙසක් පහන කෙටිකතාව දුප්පතුන් නැති ලෝකය කෘතියෙන් උපුටා ගැන්නකි. අපි අහගෙන හිටියේ ජීබී. සේනානායක පිළිබඳව ජීවදත්ව තොරතුරු ගොඩක්. අපි ඇද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ජීබී. සේනානායකගේ වෙසක් පහන කෙටිකතාව. මංගේ ජීවදත්තදාන ප්‍රධාන හේතුව. කෙට කතාකාරයෙගේ නවකතාකාරයෙගේ සංදේශකරුවෙක්ගේ ජීවදත්ව තොරතුරු රචකයාගේ කතුවරයාගේ ජීවදත්ව තොරතුරු දැනගෙනින් එක වැදගත් එකනො වැදගත් කාරණාවක් නෙවෙයි විද්‍යාර්යෙක් දුහුණෙක් ඉගනගන්නෙක් කෙරෙක් ආාර්වරයක් සාමාන්‍ය පාටකයක් කොහොමත් රුච ඒේකයාගේ ජීවදත්ත දැනගන්න. ජීවි සේ නයි කැනෙ කවුද එයා කසාද බැඳලද ළමයි හිටියද දැල් ලමයි මොකද කරන්නේ එයාගේ බිරිඳ කොයවගේද එයා ප්‍රම සම්බන්තා තිබුණද යා ප්‍රම සම්බන්තා කොච්චර තිබුණද. එයා පුත්පත්ලියන්ඩාව කොයාවුරුද්දෙද. ඇයා කටිකතා ලි්වද නවකතා ලිව්වද වෙනම්මොනවාද කරයා මියගිය කොහොමද. ඒවත් සාමාන්‍යයගේ ගොසිිප කොටස්්ටික සාමාන්‍යයෙන් මේ සාහිත්‍යයේද හරි වැදගත්මොකද. ගොඩාක් ේකකයන්ගේ අපි නිර්මාණකාරයන්ගේ සාහිත්‍යකාරයන්ගේ සිනමාකරුවන්ගේ ජීවදත් දැනගෙනඉන්නේ පොඩි ඕපාදූපමය කොටස්ටිකක් අස්ේ තමයි ගාමි ෆොන්සේ එක කියලා කිව ගමන් අඩුවෙක් විදිට අපිටඒ ජීවදත්තත් එක පොඩි ඕපාදූපමහයක් හම්බ වෙනවා. ඒ මත තමයි බොහවෙලාවට ලේකක පෞරුෂයකනෙක තියාගෙන ඉන්නේ කලාකරවගේ පෞරුෂය තියාගෙනඉන්නේ ඒ නිසා දැන් අපි අහපුුවර Gබසේ නායකගේ ජීවදත්ත ටික මම මගේ කටහඬින් ඇැතුව සැල්සුම් සහගතවම පාවිච්චි කළේ එක ඩටේල් එකක් පසින් මතකතයා ගතර කමක් නැහැ හැබැයි උසස් පෙළි විභාගේයේදී හෝ වෙනයම් විභාගකදී හෝ නිර්මාණය වෙනුවට ලේකකයාගේ ජීවදත්ත සටහනක් ලිවීම. ජීබේනායගේ පොත්පත්තික ලි්වා කියලා අපිට ලකුණු හම්බ වෙන්නේ හෝ ඒක හොඳ විචාරයක් වෙන්නේ හෝ නැහැඒ පලිවෙෙනියක. මට දෙවිනිකාරණවා පැහැදිි කරන්නට ඕන ඒතමයි උසස් පෙලි විතරත්නවේ සාමාන්‍යයෙන් ජීවිතය ඕනෑම තැනකදී අපිට විචාරයක් ලියන්ට කිව්ව හමයි අපිට රසාස්වාධනයක් ලියන්න කිව්ව හමයි යෙන වෙනස මොකක්ද. එහමනැත්නං විචාරා දහස්සක් තුළ, රසවිඳීමේ අදහසක් නැද්ද එම නැත්තං රසවින්ධනයක් ඇතුළේ විචාර අදහසක් ගුණ වෙලා තියෙන්ට බැරිද. අපිට උදහරණයක් ගත්තොත් එහම අපි ජබී සේනානාකගේ වෙසක් පහන කෙටිකතාවෙන් අපිට විිභාගයේ දී අහන්න බොහ වෙලාවට රසා ස්වාධනයක් නෙවෙයි එක විචාරයක් චරිතයක් ගැන සිද්ධියක් ගැන කෙටිකතාව ගැන අහන ප්‍රශ්නය විා ප්‍රශ්නය දයි නූතන පද්ී සං්‍රහය වගේ කයුපොත කහන්නේ අපෙන් කයිපන්ති අද්දිල එක රසා ස්වාධනයක් වචන වෙන් කරගත්තම හරි. රසාස්වාධනයක් කියන සාමාන්‍යයෙන් ගත්තහම රසා ස්වාධනය කිරීමක්. කලාකෘතිය බිඳලා සහුරදයෙක් විදිහට මට දැනෙන භහාවයන්ට භාවයන් කැන හැඟීම්වලට මගේ හැඟීම්බදට දැනන රස පිළිබඳව මගේ ප්‍රකාශනය තමයි මගේ ආස්වාධනය. මම ඒක බින්ඳ පමා මඒක බිඳ පරිමාව මට දැනුනු දේවල් මගේ හැඟීම් මටකට ෆිල් වෙච්චේවා එතකොට මංගේ ගැන හිතන විදිහ එම නත්තන් රසවිදනයට භා විතාාවවෙච්ච නැත්තත් රසවිදන හේතුවෙච්ච ේකාක් ඇගේ භහෂාව එයා භාවිතා කර උපමාරූපක කවි ආකෘතිය ඒවත් එක එකතු වෙලා තමයි මගේ රසවිින්දනය ලීටින් එක රස ස්වාධනයක් නූතන පද්ත්තින අපි රසා ස්වාධනයක් හැබැයි දවකතාහ කෙටි කතාව තිය විචාර ප්‍රශ්නය පලිවෙනි රණාවතමයි විචාරකයා කියල කියන්නේ කවුද. එතු විචාරකයා තමයි විචාරය කරන්න. එතු විචාරකයා විචාරය කරද්දී විචාරයක් කියල කියන්නේ මොකක්ද. ඒම නැත්තන් දැ අර අපි හලති නොමේ කිලනිහ බිත්තරය ගැන කතාවක් මුලින් ඇතිවනේ කිරිිද බිත්තරයද. වගේ ලෝක මුලින්ම හටගන්නේ කලාවද ඒම නැත්තම් විචාරයද කලාව ප්‍රාථමික ක්‍රියාවලිය විචාරය දෘතික ක්‍රියාවලිය. එමනම් මුලින් හටගන්නේ කලාව කලාකෘතිය දෙවනුව හටගන්නේ විචාරය. විචාරයක් කෙනෙ එක සරලෝ කියන්න පුළුවන් කාරණාව තමයි. කලාකෘතිය පිළිබඳව අදහස් දැක්වීමක්. කලාකෘතිය තියෙන හොඳ නරක යහපත අයහපත එක භාවිතා කළ තින ශිල්ප ක්‍රම ඒක දෙැන දෘෂ්ටිවාදය සම්බන්ධය අදහස් ප්‍රකාශ කිරීම. තමයි විචාරයකයන්. එහෙම නම් විචාරයක් කරන්නට බැහැ කලාකෘතියක් නැතිව නිද සුනක්කිවවොත්. ලංකාවේ ටෙලිනාටිය විචාර කලාවක් තියෙන්ඩ විදියක් නැහැ. ලංකාවේ ටෙල්නාටිය කලාව ආරම්භීමට පෙර. එතකොට ටෙලිනාටිය නාට්‍යය කලාවට අයිතිදි කියන එක පවා. කතා කරන්න වෙන්නේ එක ආවට පස්සේ. එනිසා, ැතින ෙල් ටි චරලාවක් තතු ටෙල් නාටි කියන කලාව ඇතිව වුණට පස්සේ තමයි විචාරයකයනක ආරම්භෙන් ඉන්සා විචාරය ජතීකයි. කලාකෘතිය සම්බන්ධෙන් හොඳ නරක පිළිබඳව අදහස් ප්‍රකාචිකිරීම. විශේෂෙන් ලංකාවාගේ විචාරේතියන පොඩි දුරුවල කමක් විදිර හඳුන්ට පුළුවන් නැත්තං විචාරේතියන කලාකරවා තිගස්සන දෙයක් විදිහට. චරයක් කිය කියන්නේ කලාකරවා තිගස් සන් ඕෝනි කලාවේ දෘෂ්ටිවාදීමේ දියුණුව සඳහා. කලාකෘතියේ කලාාත්මක දියුණුව සඳහා කලාකරවා පොළොබෝන එකක් වෙඩ ඕනිි කලාකරවා මෙහෙවන එකක් වෙන්න ඕනි කලාකරවාගේ කලාකරවාට පොඩි ඉම්පෙස් වෙන්ඩ ෝනි. කලාාකරවාගේ යන ගමනට පොඩි ගාමක බලවේගයක් කෙන්ඩ ඕනි චාරය. එමනන් විචාරය කලාවට උදව් කරණ එකක් වඩඕ. මොකද පසු පසින්නේන්නේ. හැබැයි. අපේ රටේ තියන එක කේදවාචකයක් තමයි. අ කලාකරවා පසු පසින් ඔහුගේ කලාව පිළිමඳව අදහස් දක්වමින් ඔහුව නිවැරදි මාර්ගයට යොමු කරමින් ඔහුගේ කලාකෘතිය තවදුටත් ආලෝකමත් කරමින් මෙම පිටු පසිංගෙන එකක් වෙනුවට ලංකාවේ අපිගෙන අධිපතිවාදී මතවාදී සමර වාමාංශික පක්‍ෂලෙන් ව්‍යාපාරකයු ව්‍යපාරකය කළකින් දේශපාන ව්‍යාපාරකින්න්න අය ගුල්ු හමත් ආදමික සංස්ථාවන්නය. බොහවෙලාට කරන්නේ විචාරකගේ පස්සෙෙන් ඇවිල්ලා ටික දවසගේ විචාරකයා ඕෝටක් කරනවා. මෙම. දැන් කලාකරවයින්න පස්සි. ඒයා තම ස්රහටලම මෙයාම නටවන්ඩ උත්සහ කරන්න හෝකඩයක් වගේ. පි ේා ට මෙම සන්ද ද තවක් ෙක් නවා ආගමට මෙහම සම්න්ද ඩ න තවක් ර නවා ජාතිත අතේ ඉස්රහට දෝන චාරකෝ ටක ඉස්හට පැල්ලා පිස්සුවල්ලවාගේ. බුරමින් කෑගහමින් දසනයට ලක් කරමින් නිරධෙහි විදිීරි අදහස් ප්‍රකාශ කරමින් පර්සනල ජෙන්ඩාස්ල්ටියමින් ලංකායි විචාරැකයෝ අර කලාකරවා ඉදිරියට පැනලා බුරාහලන පිස්සුවල්ලෝ බෞවට පත්තිනවා. ඒ පිස්වල්ලෝ අඳුරණ මිනිස්සුන්ට බුරන් නෑ වලගි වනවා. අන්දුරන කලාකාරයට දන්න හිතවතුන්ට යාළුවන්ට නෑදයන්ට වලිගි වනනෝ. එහම නැති අයට ඉසරටට බුරනෝ එතකොට ලාකරවා තිගස්සිෙන්න්න පුළුවන් කලාකරවා පස්සට යන්න පුළුවන් කලාකරුවව අධෛරේමත් කරන්න පුළුවන් විචාරකයාගේ කාරය කලාකරව අධරමත් කරනක නෙවෙයි කලාකරවා විනාශ කරන නෙවෙයි කලාකරුවට ඉදිරිගාමී දැක්මක් සඳහා කලාකරුවාව නිවැරදි කරමින් කලාකෘතිය පිළිබඳව අදහස් ප්‍රකාශ කිරීමක් එනිසා අපි වෙසක් පහනවාගේ කෙටිකතාපතක් GBීගේ ඇරගෙන විචාරය කරද්දී අපට දැන් කලාකෘති හම් වෙේලා තියනවා එකදම මේ කෙටි කතාාව. මේ තියන්න්නේ ෙටි කකාාව කලාා කෘතිය. දෙැ මංකරන්න ඕන ජීවිී ගිස්සරට වැැල්ල මේ මද කෙටිකතාලියන්නේ මේවා කටිකතාද පුළුවන්ද බලට තේරුුණාද කියලාහනික න මේ විචරය චරකන්නේ මේ කවිය මේ කෙටිතාව මේ නාව කතාව සිනමාකෘතිය ගැන මගේ දෘෂ්ටිවාද මගේ හැඟීම මගේ විචාරය මගේ ඉදිරිපත් කරනවා. එතුර ඒින් අදහස් කරන්නේ. මේවාගේ කලාකෘතියක් සම්බන්ධ විදිරිපත් කළ හැකි එකම විචාරය මගේ විචාරයකයේ දෙක නෙවෙයි. වෙසක් පහනවාගේ කෙටිකතාවක් විශේෂයෙන් ලංකාවේ පිරිවෙනක. බෞද්ධ භික්ෂුන් වහන්සේ කෙනෙක්ු ගන්නන්්දී බොහවෙලාවට බුදුන් වහන්සේගේ වෙසක් උත්සවය ඒකෙ තියෙන ආගමික චාරිත්‍ර සිද්ධහර්ථ උපත බුද්ධත්වයට පත්වීම පිරිනිව පෑම. එට වෙසක් උත්සවේ කියනක ලංකාවේ දුටිගැමන් රජ්ජුරුවන්ගේ කාලේ ඉඳන් පැවතගෙනනේ එකක් ඒ ගැන මහාවන්සේ තොරතුරුතියෙනවා ඒ ගැන චූලවන්සේ තොරොතුරු තියෙනවා එයටස්සේ වෙසක් දිනේ නිමාටුදිනයක් කර ගැනීම සඳහා විශාල දේශපාන අරගලයක් කළ ඔල් කොටතුමා සම්මන්ධ වුණ එයටසේ ජපානේ එක් ලංකාවට කඩදාසයන්න පටන් ගත්ත හම වෙසක් කූඩු හැදෙන්ට පටන්ගත්තා. එයටවසේ චීනේ මල්වෙඩී ඩිෙත් ලංකාවට එනමත් එක්කම වෙසක්කට මල් විඩි හණඩක් පටන්ගත්තා ඊට වස්සේ වෙසක්ත්සේ පවත්තයන් ඩෝනි ඇයි ඒක පවත්වාගෙනයම බෞද්ධ දර්ශනයට බුද්ධගමට ලංකාවේ පන්සල් වලට මේ ශිෂ්ථාචාරයට අපේ කමට ජාතියට කොච්චර වැදගත්වෙනවද ආදී වශයෙන් අදහස්තක්වන්න පුළහන් බෞද්ධ භික්ෂූන් වහන්සේෙනකුට එකත් විචාර අදහසත්තමයි. ඇ මේ සම්බන්ධ වාමාංසිික අදහස් ධරනයක් කෙනෙකුට කියන්න පුොළන් ඔන්නන් ආදම කියන්නේ අිින් ඒ අබින්වල කෑල්ලත්තමයි විසක් කියල කියන්නේ එනිසා මාක්ස්වාදීන් මේ ්‍රම සරක යක්ක් සිද්දෙ වන ලඳ පොලොකමයක් කියන වාගේ දේවල් කියන්න පුළුවන්කමක් තියනවා. හැබැයි ගුරුවරයා කියනෙක් කියෙනාගේ විචාරය බොහෝවිට මැදහත් විචාරයක් වෙන් තෝන මොකදේම නැතිවනොත්ෙන් වෙන්නේ මයා කිය ළමයාව නැත්තන් ශිෂ්‍යාව ශිෂ්‍යාව විද්‍යාර්ථයාව අපි ගැන ගන දුහුණා අපික මාර්ගයකට සල්ලු කරලා තිබ්බහම එයයි අච්චුවේ මිනිෙක් බවට පත් වෙනවා. තකොට ගෝලයෙක් බවට පත් වෙන. ගුරුවරයා කියන එකම කියන. ඒ විදිහෙටම කියනවා. මම කියන එක ඒ විදිහෙටම කියන සාමාන්‍ය පෙස උසස් පෙෙන ගුර කොටසක්කකින්න ඉගොල ගන ගත්ත අය. ැ ගොලට බැ වෙලා තිනවා ශිෂ්‍යයක්ට. මාකව උදාහරණ මගේ නිබන්ධන මගේ කටහඬ මම යමක් පිච් කරන විදිහ මන් පීකකට ගෙන විදිහ ම ෆිලිින් කතා කරන විදිහ ඒක එහෙම්ම කියල කිව්හම එයාට කියන අපි ගෝලය කියලා. එකරි එක බොඩි වැඩවා සම් ලක්ෂණයක්. ශිෂ්‍ය කියන්නේ ගුරුවරයක්ගෙන් ඉගනගන්න එක ඇරගෙන ශිෂ්‍යාග තියෙන අන්න ඉතාාවත් එකතු කරලා. ගුරෝරයාව සමතික්‍රමණය කරලා ඉසරහටනෙක් කෙනෙක්. එයා කවදාවත් ගෝලයෙක්නනි වෙයි අපියාටි කෙනව ශිෂ්‍යයා කියලා. එදර ශිෂ්‍යයෙක් නිර්මාණය කරන්නරන් ගුරුවරයෙක් විචාරයේදී පොඩි මැදහත් අදහසක් දරන්් ඕන. නිර්ධය අදහසක් නොදරණඩ ඕන. තොරතුරු කරුණු තරකානුකූලව කියන්නඩ ඕනකමක් තියෙනවා. ඒකතමයි කෙටිකතා විචාරය සම්බන්ධව මමේ විචාරය කරන පලවෙ නිකටි කතාව ඒ එකෙදි මට කියන්න ඕනි දෙවෙනි කාරණාව. දෙ ම මේක පටන්ගන්න කොහො ද වෙෙක් භානෙටි කතාව මම මගේ ස්ටයිල් එකක් මට හිතන විදිහක් මට පහසු විදිහක් මං හොයගන්නවා වෙසක් පහන කෙනෙ කෙටි කතාව සාකච්ඡා කරන්න මමක් ජීවනත් දකිමිකි පටගන් එක අදහස් කරන්න ඔබට ඔන්නම් විචාරය ඔබේ ජීවනත් ද මකින් පටගන්න පුළුවන් ඔබ හදපු කූඩුවක් සම්න්ධකෙන අදහසකින් පටගන්න පුළුවන් ඔබ දැත්ක කූඩුවකින් පටගන්න පුළුව ැත ්‍යාරිකර්තය කරම රත්මලානය වෙසක්කූඩුව රත්මලානයේ පහන්කුඩු කියනකින් පටගන්න පුළුවන් එට පස්සේ බෙල්ලන් වෙල පන්සේ හැදුවහම ඒකර බෙල්ල වෙල පහන්කුඩු කිය වෙන රත්මලානය පහන්කූඩුව බෙල්ලංවෙල දී කියලා කියන වැරදබල මාරු වෙලා වාගේවකින් සාකච්ඡා කරන්න පුළුවන් ඒක ඔබ යිතිය එත ගුරුවරයාට කවදාවත් බෑ ශිෂ්‍යියගේ අයිතියට තහංචි පණවන් ඔබ ඔබට ඔබ කැමැති විදිහකට පටන්ගන්න පුළුවන්මන් පටන්ගන්න මේ මේ පහුගිය කාලෙ මම නුගේගො ඉඳ මත්‍ය ගොඩට යනොට මට වෙසක් හිටතුුව දකින්න හම්බ වෙනවා වෙනස් විදිහහි වෙසක් කලාපයක් ඒ තමයි නුගේගොට පස්ස වනාම් විජේරාම හන්දිය එතකොට ඒ ප්‍රදේශයේ තමයි ගංගොඩ විල සෝම හාමුදුරුව. උන්වහන්සේගේ ප්‍රතිමාපවා කීපයක් ඒ ප්‍රදේශයේ තියෙනවා. එයට වස්සේ ජයවරදන පුර විශ්වවිද්‍යාලය තකොට මටමත්ක් වන විද්‍යාලංකාරසා විද්‍යෝධ විශ්වද්‍යාල පදතිය. තවචුට්ටක් පහුනම බලංගොට ආනන්ද මෛත්‍රය හාමුදුරුව වැඩවාසය කරපු පන්සල. එඩවස්ස තවචුට්ටක්ගිය මහරගම මඩිහේ පඥඥාසය හාමුදුරු හිටපු පන්සල. ලංකාවේ නිකායක් නියෝජනය කරන ප්‍රදේශය. එඩවස්සේ මහරගම ආසනය. සිංහල බෞද්ධයන්ගේ නියෝජනය කරාසනයක් විදිහට. හෝමාගම දක්වා. එතකොට පණඩිපිටිය ප්‍රදේශය මෙන්න මේමන් කියන කලාපේ තමයි ලංකාවේ වැඩියම සමීපෝ පන්සල්තියෙන්. ශාල පන්සල් බොඩක් ව පන්සල් සංකීර්ණයක්. ඉන්සපොඩි ඔය කැස්බෑව මහරගම පන්ඩිපිට ප්‍රදේශය සාමානය සලකන්නේ පොඩි සිංහල බෞද්ධ බල ප්‍රදේශයක් විදිහට. ම මේ ප්‍රදේය හර යනකොටමට පේනවා. දකුුවත පැත්ති යිල්ල පාර පණිපිටේ දරම් පාලි විද්‍යාලය ඉට මෙහහා පැත්ති විද්‍යාලංකාර පිරිවන එතනඳම් කොට්ටාවටම කොට්ටාව පණිටට පණිපිටම් තව චුට්ටක් දර මහරගම පැත්තටනකම්ම දෙ පැත්තේ අටපට්තං කූඩු එල්ලල තියනවා. විසක් වූ දිගේට. ඒ ලඟතියන ලයිට්කන්ුවකින් තමයි සප්ල එක දීලා තියෙන්නේ. හැබැයි ඒ කූඩු වටට පොලිතීන් කවරයක් දා ලාතිීනවාහිෙම. දැම්මන් කල්පනා කරනවා ඇයි මේ පොලිතීන් කවරයක් දා ලතිීන වටියේට. වැස්සෙන් බේරගන්න වැස්හම් මේ ුඩ පටන් වෙල යන්න පුළ හංවේ සක්කුරට විනාශ වෙනවා. අනිත්ක මේ සැකිලිටික ලබනවරුද්දරක් ගණ්ඩෝන. වැස්ෙන් බේර ගන්න තමයි පොලිීන එකක් දා ීන යක. මහා වැසියාව බේරගන්න කියය. ඊට පසිෙ පේනවා සමහර්තැන්වල කම්ි කූරුවලින්. පට කුඩුදැ හඳල විකුණනවා. එතකොට කම්බි කූරුවලින් තිබුණහම අර ලියකෝටවාගේ දිරන්න එනෙහෙ ලබර අවුරද්රක් ගණඩ පුලුවන් වෙසක් පරි සංකරනවා. තවචුත්්තක් ඇත ගියාම කිරුලපනි හැවුලොක් තවුන් මේ ප්‍රදේශයේ ගත්තහම නත්තලට සයිප්‍රස් ගස් විකුණනවා. නත්තල් සීියත් විකුණනවා. නත්තල් ගහත් විකුණනවා ජේසුත් විකුණනවා. වෙසක් එකට නොගේයේ ගොඩ මහරගම ඉරල්ලන නදරාශිව වෙසක් කාඩ ෙක නන් ෙ ට තල් කාඩ ලකකා ස්සල් නතල් කාඩ් නෙ නතල් කාඩල පස වෙස කාඩ්ඒ වෙසක් කාඩ ගුුණන තාව කාලික වෙලඳ පොළොවල් ගොඩන ගෙනවා ඒ ආසන්න. දැන් චීනෙෙන් වෙෙස් මූන් වෙසක් උසේට වස සියලු සැසිලි චීනයෙන් ගෙනවා. වෙසක් ුඩු හදල කිරල්ලපනේ විකරනවා ටව වෙසක් කාලි ගත්තහන. රෙඳ පලත් එක්ක මේ එක සම්බන්ධ වෙලා තියෙනකොට මංගෙනවා ජීබී සේනානායකගේ වෙසක් පහන කෙටි කතාවට. ඒ කෙටිකතාවේ කුඩා දරුවාතින් කතකයාතින් ඒ කුඩුව පිච්චෙනෝ පිච්චුුණහම තමයිනය අන්‍යතාවය පයන්නේ. හරි ලබනවුරුදරත් වෙසක් කුඩු තියාගන්න සැකිල්ල හදල තියාගන්න එක බෞද්ධර්ශනය කොට සක්ද. අනිත්‍ය කියනක විශ්වාස කරන්න නැද්ද. ධර්ම චක්‍රයවත් අඩු ගාන විශවාස කරන්න නැද ලාබ අලාභ නින්දා ප්‍රසංසා. හරි ජීවිතේ ඕනෑම දෙයක් අනියතයි ජීවිතේ වෙනස් වන සුළුවි කියන එක ඒ ධර්ශන කොටස ගන්න නැදද. මට පේෙන වර්තමානයේ ඒ කොටසට වඩා ලෝභකම තන්හාව වෙළඳපල සදාකාලෙකෝ ජීවත්වේ වගේ අදහසාකු පරිස්සන් කිරීම්වාගේව තියෙනු දැන්. ජපානයවාගේ රටක මහායාන බුදු දහමතියන රටක ඔවුන්නර ලෑලිවාගේ දේවල් පාවිච්චි කරලා ගෙයක් හදන්නේ එමනත්තන් සැහැල්ලු දේවල් පාවිච්චි කරන්නේ. ඔවුන්ට අනිත්‍ය කියනෙක ස්වවාදහමෙන් දෙනෝ කොයි වෙලා වැරරි ගිනිකණඩා පුරන්න පුුවන් මෙහෙම යනවා. කොයි වෙලා වැරරිස්ුනාමයක්ක් එන්න පුළුවන් ක්ෂණිකෝ විනාස්සවෙන්න පුළුවන් හරි. ජපානය ජීවත්වන ජපන්ඩද උපත් විශාල ප්‍රමාණක මේ ජීවත්වනයට තියෙනවා මරණය පිළිබඳව අදදකීම සුනාමියයක් කවත් දැන් යනවා එතකොට අනිත්‍යයි මහයන බුද්ධහමතින ජපානය හැබයි. හැබැයි තේරවාදී බුදු දහම තියන ජපානය අපි වෙන දේවල්ල අපි ගයක් කදදි කොස් ලීදානවා ඇයි මේ පරම්පරා හතකට තියෙන්ඩෝින් ානවාගේම සුුණමීශෂණක යන් කාඩ බෝඩ්ගව දලව ඕ හරියන්නෑ තේක්ක දාණ්ඩුවන් ඇයි මේ අපේ පරම්පරා තුනකට කලින් හදපුගේ ඒ සතමයි ගේවෙනෙකු දියන්නෙත් නැතේ දන්හාාවයි බූතියාවවෙලා හරි උත්හ කරම. අපේ දණ්ඩෝන අලියත් කුණනත් වහල යන්න පුළුවන් ජාති ඇස්බැස් ටෝස් දාාන්ඩෝ අපේ බිත්තිබන්දිද්දී ඒ ශක්තිමත්ත බඳින්දුවනි ඇයි දිගු කාලයක්තියාගන්න. ජංකාවේ තේරවාදී බුදු දහමා දහනාය ගෙයක්හද්දී මනසෑ තුළේ මිනය තියනෙන තැන පවා. එක ලස්සන්න තියන්නන්නේ කොහොද කියනක ජපන හිම් පලන් කරන්න ලයි් එකේ මු ගලතින චිනක යන්න ලුහන්. අ කොස්ලී තේක්කලී නැදුන්ලී දාලා පරම්පරා හතකට ගෙයක් කදනෝවාගේ. අලියතුන් යන්න පුළුවන් විදී ඇස් පපස්ටර්ස් දා නවාගේ වහලිට. ශක්තිය හොය නොව වගේ අපි වෙසක්කූඩුවත් ශක්තිය හොයන්නට ර යන ක ්‍රේම්ි එකක් න ප්‍රස්තිි ්‍රේම්මයක් දහන ලබනවරුදර තියා ගන්නඩ ලන දර පරම්පර හකට වෙසක්කුරුති ගන්නවාගේ අදහසක් අර ආගම දර්ශනය සහ ඒක තියන පිලෝසෝපියයක රටට අනුවතමයි හැදිලා තියෙන කියලා මට හිතෙනවා දෙ ඒක ඒ අදහස ඇරගෙන කැන වර්තමානී මගේ මේ අදහස ඇරගෙන මන්ද මේ කෙටිකතාව කියවන්නන්නේයන දහෙනවා නොස්චැල්දි කතාවක් නොස්චැල්දිි කලා කියන්නේ අතීත කාමේ තියෙන කතාවක් අතීතියට ප්‍රිය කතාවක් ඒවනත්තං ජනාකීර්ණ වෙච්ච වෙළඳපලට මේක නතු නොවිච්ච ඒක මුල්කාලිති විිච්ච සංස්කෘතික ලක්ෂණයේ තියෙන තනක් අහුවෙන. මා දන්නවා පැහදිල්නය කියලලා මැකන උදාහරණයකින් පැදිලි කරන්න. දැන් ඉස්රාර ගමක එල දෙෙනෙක් කදනු. ෙදර වැස්සිියෙක් කදරන. එවසේ එයා පතිිදාලා පැතවෙන්න්න කිට එයට කිරමැදවල් ගෙනත්ද දෙන තන කොටික් පල නවා. ඒවනාවනවා. එරවසට පැටියෙක් ලැබෙනවා. පැතිියෙක් ලැබුණට පස්සේ එලදෙන් අම්ම කෙනෙක්වාගේ බලාගන්න ගමන් උදේට කිරිදවන්න ගියාම පැතිිය කිරිදවන්න ගියම පැටියා කිරිබොන්ඩෙන් නැත්තං කිරිබොන්ඩන්න කම්මැලීනං. එකක් බීලගහිල සෙල්ලන් කරනවනන් ඒ හරක බලලාය තමන්ගේ කිරිටික දවාගන්ඩ ඉස්සල්ලා හරක එක්කංඇවිල් ආයෙත් කිරිදෙනවා ඒක කියන්නේ ඇතිවෙන කම් බීල හිට පන් පැටියට ඇතිවෙනකම් කිරිදිනවා. ඊට පස්සේ ඉතිරියක් තිබ්බොත්ාල මුට්්‍යියක් පුරෝග නරංගෙනවා. ඒතික තමයිට පස්සේ ගෙදරයි පරිහරණය කරන්න කිය ඒ එකතව නොක්චල් ිතාව. වෙනඳ පලාපට පසේම කද්ද වුණේ. වැස්ියෝ පට්ටි ගානක්තියාගන්න උන්ට තන කොල දෙනෝ පැටියගේ හොම්බට පලාස්තිික් මේ එකක් ගහනො කටුවනෙන් කිරතික බොන්ඩ දෙන්න එට පස්ෙ කරන්නේ පැටියග හිල්ල කීරතික බොන්ඩ ගයාාම එර දෙනගේ අම්මගේ බුදුර තුවාල වෙනවා එර දෙෙන ගාන පයිම් පැටියට විස්ුවෙන් කිරිිතික ොක්කම දොවා ගන්න දොවාගන්න මැසින්වලින් දරන්තිමට අම්මාගේ ශරේතතියන ලේබිින් දුත්තර මැසිමින් ගරාගන්න කග්‍රතාවයි මැසිම ෆ් කරන්නන්නේ පැටියට කිරි බිඳුවක් දෙන්නේ එයට වස්සේ. ඒ අම්මා කිරිදිීලිවරුණාම මස්බෝඩ පත් කරනවා සොසේජ සදනු මීඩ බෝල් සදනො වෙළඳපල ක්‍රමය විසින් අර ගෙදරදි දවාගත්ත කිරිතිික දොවාගත්ත කිරි අම්මාගේ කතාව වෙනස් කරලා තියනවා. නොස්චලද අදසක් මය කිවී අත ම අදසක් මයකිව දැ තිීල් වෙලද පලකමයක් තමයි. එනිසා වෙසක් එකත් නත්තලත් වෙසක්කූඩුවත් අ වෙළඳ පල ක්‍රමේට වහම පරණ නොචචල්දිි කතාවේ හසයක් තියෙනවා වෙසක්කත් පොසො එකත් නත්තලත් අලුත් අවුරුද්දත් එහෙමයි. අලුත් අවුරද්ධට ගෙදර තින්ත ගාල කුඹරේ වීතික ගෙට ගෙනෙල්ලා අටුකොටු පිරිලා ආයතුන් මල්පිපෙන්ඩ පටන් අරගෙන වසන්තේ ආවට පස්සේ ඒ සතුටත් එක් බක්මාවුල්ල තියලා සති දෙක තුනේ ඉද මාස කඩන් වලහිදම්. කෙසෙල් කැනත් තිබ්බම කියනවා. ඔය කෙසෙල් කැන කපන් දෙපා තිය පන් අවුරුද්දට කපන් තොකලුත් අවුරුද්දට අග්‍ර කොටස පන්සලට වී කොටන්ඩෝනී වී පාහින්්ඩෝනී මුන් ඇට ගේ්ඩෝනි කැවුම් පු්චන්ඩෝනී අච්චා රුහද විශාල සංස්කෘති කාරාවක් හෙලරු. හැබැයි වෙළඳපලකමේ ආ හම්මොකද වෙන්නේ. අපි ස්විත උස්සකට ගිහිල්ලා මේ බරටික ඔක්කෝම ඇරගෙනැවිල්ලා උදේට කෑම් මේ සේ තියනෝ. ඒ වෙනස්වීම සංස්කෘතිය තමයි. මංගේ වෙනස්වීමට විරෝධය අදහසක් කියනවනෙ වෙයි. හැබැයි ඒ වෙළඳපලකමේ අපිටාවට පස්සේ අර සංස්කෘතික අගවල තිබිච්ච සමහර ලස්සන දේවල් අහිමූනා කියලා කියන්න පුළුවන්. දැන්මං හිතන අපිට වෙසක් පහන කෙටිකතාවට යන්නට පොඩිවන පදනමක් මං හදාගත්ත එකට. ජීවී සේනනයක පටන්ගන්නා මෙහෙම. විශාල අට පට්ටම් කූඩුවක් සෑදීමේ අදහස පළමුවෙන් ඇති වූයේ අයියාගේ සිතෙහය එවැනි වෙසක් පහනක් සෑදීමට අම්මා අනුබල නුදුන් නමුත් නංගීත් මමත් අයියා ඊට මෙහය වූමු මේ කෙටිකතාවේ තාත්තා කෙනෙක් ඉන්න. හරි නිශ්ශබ්ද නිලලත් අධිපතිත්වය තියන වැඩියෙන් කතා කරන්නේ නැති කතාකරොත් ඒ තීරණය හරියට හරින ගෙදර ගෘහමූලිකයා වෙච්ච තාත ඉන්න. මෙ තාතක් කෙටි කතාව එක තැනක විතරයෙන්නේ. මෙගෙට කතාව අම්ම ඉන්න. තාතර වඩා ටිකක් බහාවම ඒ විදිහට. ඇතුළු හදට මෙැරුණු මනසක් එක්ක. දරුවන්ගේ ජීවිත සහ ස්වාමියයා සහ සමාජයේ පිබඳව ගෙදර පිළිබඳව පුඩි ඉවකෙන් යුතු අම්මා කෙනෙක් ඉන්නවා තාත්තාගේ චරිතයට වඩා අම්මාගේ චරිතය වඩා සම්බන්ධ වෙනවා කෙටි කතාවට. ගෙදර දරුවන් තුන් දෙෙනෙක් ඉන්නා බව පැහැදිලි මේ අයි අගේ හිතේ තමයි කූඩුවක් අදන්න අදහසක් පහල වෙන්නේ ඒ අවුරුදු දාහතරක මිතර ගැටවරේ පිළිමිලමේ එරවස්සේ හයක් පමණද මම හතක් පමණද. එතු මම කියන කතකයා තමයි ගෙදර ම්දුමය එයා පිරිමිලමේ. නංග කෙනෙක් ඉන්නවා එයාට අවුරුදු හයයි. අයියාට අවුරුද්දා හතරයි. ඊළඟට මම මට අවුරුදු හතයි මම් බොහොම් පොඩියක් කෙනෙක් මට නඟ කෙනෙක් ඉන්නවා එයා අවුරුදු හයයි. අපේ අම්ම ඉන්නවා එයා හරි බහවමයැයි එයා හැඟීම් බරයි. අපේ තාත්තතා ඉන්නවා එයා ගෘහමූලිකයා එයා පොඩි. ිති ධදරාම ගදරඉන්නවා. අපිට වියල පිහිල දෙන්න ගෙදර කුසියම්ම කෙනෙක් අයමකෙනෙක්න්න අප බලා කියයාගත්ත එක්කනෙේ පොඩිකාලීදම්. විතරන්න වෙේ අපේ තිරික්කරේ දක්කන්නක් කියලා කෙෙනෙනෙක් ඉන්න ඒ කියන්නන්නේ මේ ගෙදරසාහ පරිසරය පිළ අඩහසක් කෙනවා. ග්‍රාමීය අ වැඩවසංක්‍රමයට හැදිච්ච වතුපිතීටකඩම් තියන ශාල ගයක් තියන පොහොසත් යසයිසුරු සහිත පවුලක්. දර අයිය මයිගදම කඩ හදන්න අ දැ අපිදනවා கூඩුවක් දන්න ඒ ශ්‍රම විභාජනය වෙනවා බොහ වෙලාවට උගස් කපල ගෙනත් දෙන්න ඇත්තේ මේ ගෙදරඉන්න කර දහර මයට ළුවන් ඉතිර හට ේදේර උ කැබලි ගෙන උත්පහනේ මැද කූඩුව සාධන තුේය අයි උන තේරු කපල එව එකතු කරලා ඉසල්ලා සම චතුවස් සහ දන්ට ඕන ඒ සම චතුවස්්‍රවල මුළු ගැටගහලා අට පටටන් කූඩුවක් කදන්න අයල ඇස්තිවෙනවා. අයල ඇස්තිවෙන කොට උන්න කැබැල්ල පලා සිහින් පතුරුවලට ඉරණකොට නංගී හෝමා ඒ හදන විදිී දැනගෙන හිටියෙන. ඒ නිසා විස්්මේ උපදන විදිා අය දිහා බලගි නොදැම්මට පේෙනවා මැවිල අවරුද්ධාහතර අයි. ඒ අයට අදකීමෙන්ට ඇත් එක්කෝ ගෙදර සේවේ කරන කිරාගෙන් තාත්තගේ වැඩිහිට අදගින් ඒම තමයි දැනුම් පද්ධතිය සංස්කෘතින් කලාවන් පරම්පරාවට ගමන් කරන ක්‍රමවේදයක් තිනවා. අඇයම ගෙන න නඇත ගේියවුරදධය මේක දකින්න දීත කලින් දකින්න ඇති. හැවයි දැ ඇතරම උන ගහකුයි වෙසක් වූඩුවකුයි ගත්තහම ඒ ප්‍රථරණමානයට යන කාලයග චප්‍රයක් තිනු. ක්කෝඩුවක් දක්කම අපට කියටවතුන් එකේ උනගහක් පේ නෑ. අපිට උුණනගහක් දැක්කම කියටවත්න් වෙසක් කෝඩුවක් පේෙන් නෑ. කලාකෘතියක නිමිත්තවාගේ තමයි උනගහ. හැබයි ඒ උනගහා පතුරු ගහල උනගහ කපල උනගහේ මුලයි අගාතුයි අයින්කරලා එඩවාසේ උනගහා ගෙනෙල්ල එරවාස එක කොටස් කපල ඒව තීරුවලට කපල හදනකොට. අ පොඩිය උන් දෙන්නයි ැන මයි මේ කතකයි එයාගේ නංගී ඇන තියාගෙන අපි ලිවලට ආසාවෙන් දිලිස ඇස්සෙක් කුතුහලෙන් අය මේ කරන වැඩි බලන් ඉන්නවා බොහවෙලාට අයියා බොහොමන ශබ්දද මන් තමයි දන්නවාගේ. අයිය කියන එකේ තියෙනවා පොඩි යට අර්ථකුත් අයියා ගෙදලා ලොකු එකකා වැඩි මහල් එක ලොකුපුතා එයා කියෙක් හොඩ්ඩක්හල බලමු වැඩි හිටිය පොඩි මේ නංගී මල්ලී දෙන්න බලාගණ්ඩෝනයා වැඩි හිටවෙන්ඩ ලඟයි තාම ගැටවරයා එයා වැඩේ කඩිසරව කරන විදිහ අපි දෙන්න බලා හිටය මමයි මගේ නංගී ඇනතිගෙන බලාගෙන හිටිය. ඔහු පහනසාධන සැට බලාසිත්න නංගීත්මාත් අතර නොෙක් විට කළහා ඇතිවිය අයියා සැස. ට්ම් කොට පසකින් තබොන උන පතුරු ඔහු ලඟින් සිට මම මාසලින් තබාගතිමි සැස ලස්සන ගමි වචනයක්. ලී සහිනවකය සහින වසහ වෙනවන් සැස අර දිග උනකූර ඇරගෙන ඒක වටේටනිකම් පිළීවලට මේක සහින කොට. ඒ සහින වැඩ අවසන් කරපුලී කෝටුව ගැටගහන් පෙර අය පැත්තකින් තිේරම්. නඟීමයි බලාගන්න කොට මං මේ කෝටු වැරගෙන එකතු කරගන්න. නඟිට දෙන්නේ නැතිව. රඩුවට මුල, හරි ලයිව් හරි පනතියෙනවා. හරි ජියමයයි. ගෙවල්ලොල එහෙම තමයි. අයිියලා මල්ලිලා මොනතරම් ගවල්වල ර්ඩු කරනවාද. ඒවා මොනතරම් පොඩිදේවල්ද හැබැයි ඒ චූති දේවල්ල රඩු කරනේවා. ඔවුන්නතර මොනතරම් සහයෝගේ ගොඩ් නගනවද. නගතයේ ලොකුුණාවම හරි නොස්්චලදි තාාවසින් කියන හම්බනාාම ඉස්සර නංගීමයි ගහගත්ත හැටි. නාණ්ඩ ගිය හැති පරන්ඩු වෙච්ච හැටි. ගෙදර එකටීව එකයි තියෙන්නේ නංගිට එක චැල්ල එකක් බලන්ඩ ඕන. මල්ලිට එක චනැල් එකක් බලන්ඩෝන. අයියට වෙන චනැල් එකක් බලඩ ඕන තාත්තට මච්චක බල්ඩ ඕන ගෙර ඇතුරේ තියෙන පොඩි පොඩි රන්ඩු එවා බෙදා හදාගන්න හැටි. එක ජාතියක්හන්න අයිය කැමැතිනෑ. තවජාතියක්හන්න නංගී කැමති නෑ. ඒ ජාති දෙකම තාත්ක් කන්නනෑ මේ ඔක්කොන් බැලස් කරනවා ගෙදරඉන්න අම්මා. ගෙදර ඇතුේ පොඩි පොඩි දේවල් වලට රඩුව එනෙ හැට. සමහර වෙලාවට අයිය බාතරුම් ගිහිල්ලා ගොඩක් වෙලා. අකත් බාතරුම් ගිහිල්ලා ගොඩක් වෙලා. ගෙද අපේ රට පොහොසත් රටක් නවෙයින. අපේ ගෙදර හැමෝටම කාබරේ කාම්රේ ගානේ එකක ටීවී නෑන. හැම කාමරයේකම ම වෙංමච්ච පෞද්ගලික බාතර එකක් නෑන. හැමෝටම ඒ ගෙදර ඇතුලේ තමතමන්ට වෙනම රෙදිම ඇදගන්න අයන්න එකක් නෑන. අපි එකම බඩු පරිහරණය කර ගන්නවා. මේ දවසල පුරුදු ඇති ගෙදර නෑනි ස්මට් පෝර්න් හයයක් විතර මේ අය ස්මර්ට් ෝන් එක කැපලෙක් මේක දලක්ස තිස් පන් හ ලක්සතුනක් දරග අයි ර ගන්නකොට තාතරත්ක් ව ෙදර පස්තිනික් ඉන්නවා පසරක්ත්වන පහලවයි අපි නිකං. මොකොද ප්‍රශ්නයක් නෑ අපි ලක්ෂ පහලවදදීලා ගෙදරයියටට ෆෝන් ගත්තා. ඒක වෙනස් වුන ඊළග භර්ෂය ගත් ගත්තා. එහෙම කරන්න බෑන අපේ රටේ ආර්ථකයත්ේ කේනිසා තියෙන දේ වෙෙදාගන්නු ඔන් Onlineයින් කාලි පුරුදුුවී ඇති න් Onlineයි එඩිුකේශනාවට පස්සේ. ගෙදරතියන එක ෆෝන් එක අම්මත් පාවිච්චි කරන්නේ තාත පාවිච්චි කරන්නත් ඒ රටයින්න අයියට කතා කරන්නෙත් ඒකෙන්. ඒ තමයි ඒ ෆෝර්න කෙවේ නගගේ ඔන්ල්යින් ලස්සන්නේ ඒකින් එතකොට පොඩි පොඩි රන්ඩුවෙනවා බාත්‍රමකට ගියාම ගොරරක් ගහන ඉක්මෙනින් එන්නක මටත්යන්ඩ ඕන ඉදිමට මද න මම් ැදගන්න ඇද මත ස්කලයන් ඔන්නේ ද ස්චක පරක්ව වෙන ාරටයන්්දෝන අම්මත පොඩිොඩි පොඩි රඩුවෙනවා මම හිතන්නේ කුටුම්බයක් ඇතුළේ ගයක් ඇතුළේ ඉස්සර නොස්චල්දී ආශාවන්තීන මිනිස්සූ දන්නවා. ඒ කුඩා කුඩාරන්්ඩු සහෝදරකම් ඇතිකරවනවා. සහෝදරකම් වර්ධනය කරනවා. බෙදාහදාගැනීම ගන්නනවා. පජාතන්ත්‍රවාදේ මූලි සිද්ධහන්ත ගෙදර ඉගෙන ගන්නවා. කලාව රසවිින්දින හට ඉගෙන ගන්නවා. අදකීම් ලබනවා අප පළිවිනි ගරුවරයා වෙන්නි බොවෙලාලවට අපේ අම්මා තාත නි ්ශබ්දව බොහොවෙලාවට මේ දිහා බලාගෙනන්නවා. හරි. නංගිලා මල්ලිලා අයියලා වටපිටත්ක්. එනිසා. කෙටිකතාාව පටන්ගන්නකොටම හරිම ආස්වාද ජනක සිද්ධක් එන පොඩියුන් දෙන රන්ඩුවෙන කොට අර සුද්ධ කරපු ලීකෑලිය අර මංහංග ගන්න. එකතමයි ර්ඩුවට මුල මං විශ්වාස කරන්න මේ රණ්ඩුව අධ්‍යාපනිකයි කියලා. දැන් මං මේක කරනවදැක්ක මගේ නංගිම කද්ද කරේ. එයා තක්ගාල අය සුද්කරපු කෝටුවක් කරගෙන තමගේ ගෞමස්ස ගහගෙන හිටියා දනනිත් දෙක ඇත්දෙන් දැන් අර කෝටු කඇල්ල පේනවා. ජීී පොඩි සංකල් පුරූපිය දහසකුත් කියනෝ අ මොකක් හරි හංගගෙන චූතිි කෙල්ලෙක් ගෞවමින් වහගන්න ගවමෙන් වහ ගන්නවාක. මේක මල්ලි දකින මල්ලි තක්ගාලය හදුර ගන්නවා. කොල්ුකම කියා. චන්ඩිකම බඩ පිස්සාට ලැබෙන නිෙතර පිමිළම කුට ලබෙන. බලය නංගිත්ෙක් කෝටු ගන්න. නංගි ප්‍රතිචාර දක්වන්නේ වෙන විදිහකට ඉතාම ලස්සන්ටල නවා. මම එය ඇද එකය හඟගත්ත උනලී කෝට්ට මම ඇරගෙන ඇද අසලින් තබා ගතිමි නැගැනියගේ රක් පැහැති සිංිත්තිමූහෙ යටිතොලො කෝපයෙන් දික්විය ඇගේ නෙත්වවලට කඳුලු පිරින්නසේ මට පෙනින ටිග්ගාලන්න්නන්න. මෝන රතු වනා කමුල්දක වෙනස් වුන යටි තොල හපාගත්තා නංග ඇඩුවවා.ඒගේ ප්‍රතිචාරය. හරි. මේ නංගිට සමහරලාට මේ අියල දෙන්නා තාටිකක්ලු කූුණම පනමගේ ආදරය කරන්න පුළුවන්. එ ආදරේ කරන්න පඩගත්තම තමයි ටික කලෙකින් මේ නගිට පෙන්ම්මතෙක්කේ හම්ගුවවෙන්න කිට්තුුන හම පෙම්මතා දෘෂ්ටයා කරගන්න. ගානාවග හිල්ලවල ලංගිත්තක යාල නොත්හීම. ලංකාවේ කුටුම් බැතුලේ ළමාකාල ගෙවෙන විදිහ. දැන් කෙටිකතාව හරි අපරු තැනක්තියෙනනවායේ තමයි. මා පිටිපස්සතාවුත් මගේහි සට දැඩි පහරක්ෂේ ගසා ගෙදරට දිවගියාය නංග එකක් ගහල ගියා. අම්මා මට බැන ඇය සනසනු මට ඇසින නංගහිල කේලම කිව්වා. අම්මට කිව්වාම උනේමකදද? ඇ තමා හිද සිටි තැනින් නැගිත මා පිටිපස්ස තවුත් මගේ හිසට දැඩිසේ පහරක් ගස දීල උළුගෙ දියටක්කුම් දෙව් අම්ම ලඟකට ආරක්ෂාවශ නඟී. කියලා කේලම කිව්වා. මට තොලත් විකාගෙන කදුුරුත් පෙරාගෙන මට අය අහදර ලීගට වෙන්න ය ඔක්කපතියගන්න මං එකයිගත්තේ ඒගත් තමත් මට බැන්න කිව් හම අම්මාවා මට බැනවැදුනේ අම්ම බැන්නම්. කෙටිකතාවේ මුල තිබ්ෙක් මතක් කරනවා අය තමයි විශාල අටපත්්ටම් කුඩුවක් සෑදීමේ අදහස පළිමුවෙන් ඇතිවී අයාගේ සිතෙහිය හරි එවැනි වෙසක් කුඩුවක් සෑදීමට අම්මා අනුබල නොදුන්නමුත් අම්ම දන්නවාම කදද වෙන්නහි තමන් ආයෙත් අහවුරු කරනවා ඔන්න අම්ම දැන්න කප අම්මා මට බැන ඇය සනසන වැසින අම්ම දන්නවා අම්මට තියෙනවා අමලදන ඉවක් කියක් මචරයේ සරච්චන්ද්‍ර කිව කතාවක් එතමයි එක මට කිව්වේ ලලිතා සරච්න්ද්‍ර ර සරච්චන්ද කිව්ව කියලා එගේ සියලුම කලාකෘති ගත්හම තියෙරේකාක්ඒක විචාරකයන්ට අහුවෙලා තිබෙන නැ කියල කියලා තිබුණේ මාචරරි සරච්චන්ද්‍රය න ගැන කනගාටුවෙන් හිටිය කියලා ඇයි ලේරය කල්ලා නැත්ත කියලා කනගාටුවෙන්තක විෂේ කාරණාව ලල්තා සරච්චන්දවට කිව්වා මෙනි මේකයි සරච්චන්ට කියලා තිබුණා අනතුරක් සම්බන්ධව හෝ ගැටලුවක් සම්බන්ධව හෝ අනාගත විවසනයක් සම්බන්ධව හෝ ඉස්සල්ලාම ඉව වැටෙන්නේ ගැහැනියට හැබැයි කවදාවත් ගැහැනියට තීරණ ගන්න දෙන්න හොඳ නෑ ඉව වැටුනට ගැහැණිය ඉවෙන් කියන එකට තීරණය ගණ්ඩ ඕනි පිරිමිියා කිය මගේ අදහසත්න මචර සරචන්ගේ අදහසක්. ඒකර සර්චන් උදාහරණයක් කියලා තිබුණේ මනම නාටකය. මනමි කුමාරිත් ඇරගෙන කැලේ මැද්දෙන් යද්දී මනමි කුමාරයට අනතුරක් තියෙනවා. වන් මේ අරන්නේ මන්ඩිය වන්නේ මට බය හිතෙනවා මේ ආරන්යේ සටනට ලෑස්සි වඩ වෙයි අපි දෙන්න විතර ඉන්නේ කියලා. ඉස්සල්ලාම ඉව දැනෙන්නේ ගැනියට. අරි ොක කොල්ල කියෙනවා ිහිලෝට සත්ව ඉව කියලා සත්තුන්ටවා ගිව කියලා. ගෙදෙත්ට හොරෙ පැවොත් පොලිසිය දන්නවා ඉස්සල්ලාමයක ඉව දැයින්න ගැහැනියට. ගෙදර දොරවල් වලද ැද කලලා ඩබව්චෙක් කරන්නේන්න බොෝවෙලාට ගෙදරඉන්න ගැහැනිය යතුරටික කොහෙද කියලා තියෙන්නේ ෙදරඉන්න ගැනයක් බොහෝවෙලාවට දන්නේ ස්ටියක්ක එක දන්නේ. ඉස්කෝල යනකොට වැස්සනම් ගංමතුරනං අම්මාට ඒ ඉස්සල්ලා ැත්නෝ. අන තුරක් සංඥාවක් දැයින වෙලාවක කොස්කොලක් වැටුනත් ගෙදර පිළිගන්න පැත්තේ අම්මාටඇහෙනු. ගැහැනිට ඉවතියනව කියලා සරච්චන්ට කිය මනමික්කුමටත් දැන්න ඉව සිංහභාවනාටයත් සුපාදේවට මේ ඉව දැයනු. පුතා සම්බන්ධ. ගැහුවට ඉවක් දැයනු. ොකාර දෙන්නේගේ රදේරනු. හරි ඒව කියන සාමානින් ගැන දෙන කියලා. බාදිය ගන්න ැඩෙන් කියන්න පුළුවන් නා්‍ය බාල්ධහීද කියලා. ඒ හැඩේ දන්නව ෑම කක්ද කියලා. පිරිිමියක් එෙද්දී ස්සර හට එයා බලන විදිහෙන් එයා පයෝදර දිහා බැලුවද ඇස් දෙක දිහා බැලුවද. එයගේ ඇස්සට තිබුණු ප්‍රකාශනය මොකක්ද කියෙනෙකින්. ඌ එන්නේ මොකාටද කියලා ගැහැනුන්ට කියන්න පුළුවන් කමක්තිීම. ඉවක්. එ අනතුරත් දැවනම අයිම්ගෙනවා කළුවර වීගෙන ඉද්දී ප්‍රැෑවීගෙන ඉද්දී අඳුර වීගෙන ඉද්දි. දි කොටාගදද වහිද්දී ඉක්මනින් යන්න ඉක්පනින් ආරක්ෂිකත තැනකටයයි මේ ඉවදයන්නේ ගැහැනියට හරි අ බාලධිය ගන්න කොට දන්නවාගේ නා්‍ය බාධ කියද කියලා අමොඩ සරම උත්සද්ධි දන්නවා පිරිිමෙක් සරම උස්සද්දි ගැනියය දන්නවා ඒ අමඩේ ගහන්නද හුද්ජ කරට කියලා මොකද සර ස්සන ස්ටයිල්ලක වෙන ො ඉවක් තිය. <coughs> අම්මා දන්නවා ගෙදර හොදට මෑ නොදන්න වගේ හිටියට තාත්තා කවුද තාත් අගේ චරිතය කොහමද එයා රිදෙන්නේ කොයවාගේ තැන්වලදද එයා කේන්ති ගන්නේ කොහොම තැනකද අවුරුත් දාාහත රක් වුණාම අම්ම දන්නවා දැන් අයි අගේ චරිත කොහොමද මැද්ද ඉන්න පුතා කොහමද නංගි කොහොමද කියලා බැලස් කරන්නේ කොහමද ගෙදර ඉන්න සේවි අම්මා කියන්නේයන් එහෙම බලයක් තියන ගැහැනියකට. අම්ම පටන්ගත්දිම කියනවනේද. අම්ම අනුබල නොදුන්වමුත් අම්ම මෙවැරෙක්්චර කැමැති දුන්නේ. මේ කියන්නේ අම්ම විසකූඩුහ නෝඩාක් කමද ගෙනෙක නෙවෙයි. අම්ම බෞද්ධ ඉගෙනක නෙවෙයි. තාත්තා බෞද්ධ අම්ම කතෝි යිඉගෙනක නෙවෙයි අම්ම බදහන්ුරොත්ක තරහි කෙනෙක නෙවෙයි. මේ කුටුම්බේතුරේ කාරණාවේද අම්ම අනුබල දුන්නේ නෑ. අනුබල දුන්නෑ කියන්නේ මේ වැඩේ කරන්න උද්කරේනෑ. දැන් අම්මා බැනවදි නෝ අම් අනුබල දුන් ඇතේ ඇයි කියලා දැන්තමයි කෙටිකතාවේ තේරෙන්න්න පටන්ගන්න ඊට පස්සේ සැලසුම තමයි මහ කූඩුවයි ඒකෙ කඩු හතරයි කූඩු හතරේ කූඩු හතරයි එකත කරලා බලන්න කඩ විස්සක් ඩා කූඩු විස්සක් වටේ එල්ල නො. දැම් මේ මැද්ද තියෙන කූඩුව මහා පරවි දෙහෙනුවක් වගේ වේම. වටේම පැටව් වෙල්ලගෙනට පැතව ඉන්න කූඩුවක්තු වයනවා. දැන් මේක මෙච්චර වෙලා හැදුවේ සාලිගේ ඇතුළි. සාලි හදපුූ කූඩුව? ද තේරෙනවා සාලිතියා ගන්න බෑ කූඩුව එහි තැබු ඔහු දිගහැරී එල්ලෙන් තම කමිසේ අතක් නලලේ ධඩිය පිස්සා මොකද කූඩුව තිබ්බහම යාට සතුට හිතුුන අම්ම කූඩුව දැක්කම ඉසල්ලාම හැදේ මව කූඩුව අය බලගින් නොලිවෙන්න මෙහෙම නලගට වැටුණු දික්කූ කෙස්රෝදකින් එකක්න එකට තද වූ දෙතුොලින්ද දෙනෙත්ත වෙහෙසවීමෙන් දෝ රැලි කොට ගත් දෙබැමින්ද යුතුව ඔහු කූඩුව දෙස බැලිුවේ බොහෝ කලක් වෙහෙසගෙන නෙලා නිම කළ ප්‍රතිමාවක් දෙස බලන ප්‍රතිමාශිල්පියෝකු මෙනැයි ලසනුපමාවක් භාවිතා කරනවා ප්‍රතිමාශිල්පියෙක් වගේ එය ඇවිල්ලා කඩුව එහි තැබූ ඔහු හැරි එල්ලෙන තම කමිසයේ අතකින් නලලේ දාඩිම් පිස කෙස්්ටිකයින් වෙලා මෙහෙමර ඉරියව්ව අපි කෙනවා අපිට සංකල පුරුපයක් අදවා රූපණය කරනවා. ෆෙල්ි ස්කිප්ය එකක්වාගේ අපිට පේනවා ආකරම කදද කියලා. අයිය මහන්සේ වෙලා අර කෙස්ටිකත් එෙක්ක මෙහෙම කර ගත්ත නිකන් දාඩියත්ෙක්. කල් ලස්සන ඇග මෙහම කරලා මෙ බලකොට එයාට පේන්නේ කූඩුවක්. වාහ්. මහන්සේලා මහන්සේලා කලාකෘතියක් හැදුවහම කලාකාරුවට දැනෙන සැනසීම තමන් බලාපුරන්නුවන් වඋනාටත් වඩාඒ පඩක්්චක ඒ ලස්සන තමන් ගොලුවෙන් පරිකලපනය කරපුක තමන්ගේ පරිකල්පනය හීනය වඩා ලස්සන වනාම සගී තච්ඥයකුට මොකක් කරි තනුවත් දදායිීද්දී තමන් හිතුවට වඩා වෙන ලස්සන එකක් එකට එකතු වනාාම ඒ අලුත්ෙකක් වුනාාම ඒ අපරෝ දෙයක් වුනාාම තිා අපූර් වස්ස සමා ප්‍රඥාක හරි ලස්සන වනාම චිත්්‍ර ශිල්පියෙක් තමන් අඳිනයක හිතුවට වඩා වර්ණ ගැනුනාම සැකිල තිබ්බට වඩා වර්ණ ගැනුනාම එකින් ආපු ආස්වාදය ප්‍රතිමාවක් හෙදූහම කාටහරි නිකන් ඉන්න ගමන් හිතලබලන්නේ උපමාවත්යක් කළුගල් ගෙඩියක සමාධි පිළිමය හදලා ඈත ඉදං සමාධි පිළිමේ දිහා බලාගෙන අනිමිස ලෝචනයෙන් බලාහිටපු කවුරුන් හොේ නන්නා දුන්න කලාකාරයට මොන්න තරං හිතට සතුරක් දැයින්දද. මහමෙවුුණ වේෙන ලංකාවෙ තියන සමාධි පිළිමේ නෙලපු නිර්මාණ ශිල්පියාට ඔහු කවුරුන් හෝ වේවා අර ඇස් දෙක නෙලන්නට සමාධි පිළිේ ඇස් දෙක නෙලන්නට මොන්න තරං විෙනයක් තිෙන් ඕන. තමන් ජියමානෝ නොදැක්ක බුද්ධ රූපය ඔහු නෙලන්නේ තමන්ගේ මනසේ ගොඩ නැගෙන්න වූ බුදුන් වහන්සේත් එක්ක මනසක ගොඩ නැගෙන බුදුන් වහන්සේ මර්තියකට ගනකොට කුගලකට ගෙනකොට ඒ මනසේයින් එක් කෙනට කුගල කොච්චර තෙත් කරන්න වෙන මද කළුගල කොච්චර මුරුදු කරඩ වෙනවද ඒ නෙලලා ඒදිහා බලපො නිර්මාණ ශිල්පියකොට හිතන සිතිවිල්ල ඒ සිතිවිල්ලේ තියෙන විශාලත්වය සාමාන්‍ය මිනිහෙකුට කලාකාරයෙත් නොවන කෙනෙකුට හිතෙන්න පුළහන්ද අපිට සමාධි පිළිමේ දැක්ක හම අපිට දයන සතුට එන්නේ සහෘධයන්ට අපිට කෙන්නේ ඒ කලාකාරයා ඒ අදදැකීම අපිට පොදු බවට පත් කරගත්ත නිසානයේද කොළම නගරේ කොළම නගරශාලා විස්සරහා. හාරමහදේ ුද්‍යානය තදරල නිර්මාණයේ නග්‍රරශාලා පැත්තට හැරච්ච සමාධි පිළිමියන් කොළ බාපදවස්සක බලන් ඇත්තම් පින්තුරයක් කොයාගෙන බලන්න සැන්ඩෝගේ බුදු හාන්දුරුව ඒ මැමිල්ලි මට එක නිර්මාණය කරපු නිර්මාණ ශිල්පියයා මැවිල පේ නවානිකම් ඒති ඇයිහෙ එකක් ුණේ කියලා අවුරුද් දාහතරය අයියා මහන්සලක හදලා. ඒ ශ්‍රමයට ඒ මහන්සියට එයාට දයන සතුට සමාර කලාකරුවන් ඉන්නවා ජීවිතයේ සතුට බවට පත් කරගෙන තියෙන්නේ තමන් ප්‍රතිර්මාණය කරන කලාකෘතිය මිසක් ඒවෙනවෙන් ලැබෙන ගෙවීම නෙවෙයි ඒවෙනවෙන් ලැබෙන මිල නෙවෙයි ඇත්ත කලාකෘතියකට වටිනාකමක් තියෙනවා ඒ අනන්තයි එ මිල කරන්න බැහැ නෙලා නිම කළ ප්‍රතිමාවක් දෙසබලන්න ප්‍රතිමාශිල්පියකු මෙනැකි වහමටි ගොක්කොම ජීබී එකවා කියකට ගේනවා. නංගි කුසියට ගිහිල්ලා අම්ම එක්කරගෙනවා එට පස්සේ වෙසක්කූඩුව හදල් ඉවර කරනකං නංගීමයි දෙන්නම නොයි විසිල්ලෙන් අය බලාගෙන හිටියා. ශාකාකූඩු අර පැතවටික ඊළඟට හදන්න තීරණය කර. මැද කඩුවට එල්ලීමට කුඩා කුඩු හතරකුත් හැදවා. දැන් ගෙදර ඇතුලේ කූඩුව ඔතරින් හාට වැඩ කරන්න බෑ. මං අදදකීමෙන් දන්නවා. ඒ අදදකීම නැති අය හදපු කූඩු. ගේ ඇතුළේ හදනව කූඩුව අනේ පස්සෙ දුරෙන් ඇතුළට ගණඩ බෑ. ොකද ලීකෝටුව අපි ගත්තට කඩුව හැදුහ මේක විශාලහිිනි. දුොරෙන් ගඩ බෑ එනිසා මේ ගුලු තීරණය කරනවා මේ කූඩුව ගෙනියන්න මැදකූඩුවට අතුසවි කළ විට මෙම. ගෙයින් එළියට ගත නොහැකි තරම් විශාල වඋනොත්තේම. අයියා අතු බැඳීමට ඒවත්තේ පිටි මඩුවට ගෙන ගියේය ඔහු මඩුවේ පැදුරක් එලා කූඩුවේ හිතවා ගෙන අතුබඳන්නට විය ගෙදර දනවා. මඩුවක්. නව හරි එක වෙන වෙන මඩු බහන්්ඩක් දාලා තියෙනවා ඒ ඒ ගෙදරත් එක්ක වෙන මඩුවත් තියෙන කොටසෙන් තමයි අර කිලා කලෙ එක්කෙනෙක්ඉන්නේ ඇයි ඔවුන්ට වලව සම්ප්‍රදායන්ා පූ සභහාව කිසිවක් හිට කතාව කියන්නේ හැබැයි අ ඇන්තංචකෝ් කියලා තියෙනවා නෙේ ගෙදරක සාලේ තුවක් වුවක් එල්ලලා තිබුණොත් එව නිකං එල්ලෙන්ට බෑ කතා විවරවෙන්ඩ ඉසල්ල අඩු ගානමේ තුවක් වෝ පත්වෙන්ට ඕනි කියලා එකන පත්වනොවන තුවක්කු තියෙන්න්න බෑනි එනිසා මේ මඩුව ප්‍රයෝජන්ට ගන්නිකෙටි කතා කරවා එකෙන් ආර්ථිකය කියන්න පුළුවන් සංස්කෘ තිය කියන්න පුළුවන් ඒක තියෙන ප්‍රේශත එකේ ආ ඩිරෙක්ෂණ කියන්න පුළුවන් බූගෝලිය සාධකටක කියන්න පුළුවන් ඉඩමක ප්‍රමාණයම් ප්‍රමා්ට කියන්න පුළුවන් ආර්ථිකේ සභාවේ කියන්න පුළුවන් ඇැම මේ නොස්්චල්ි කතක් අතීතකමී කතාවක්ට යනවා අපි එම ගැයක් පිළිබඳව ඉතිහාසය තිබුණු දැන් අයියි නංගී දෙන්න ආයයාලුයි අ රන්ටිකිරිසිනා මුවමුව පාලා තරහ වෙනෝ ආයත්‍යලි වෙනවා. සමාල තරහවල එයන්නේ චූටි චුට්ලමයි අය කතා කරන්න කවදාවත් ව. තොල් අත්තෙල්ලගෙන න් තරයි. තව තහායි මටබ එටවස් යාලනම් හොරේ මූුණ හඩාගෙන කියනවා යාලමුද ප්‍රශ්නයන්න ශේප්ය මු කටින් නෙවෙයි නග ඇතුළට ගීල්ල ද ල්ලි කිල්ලක ආය දෙන්නත් එක්ක බලාගෙන නොමොකද අ සමහරලාට රන්ඩුවනවා පී. පැවීම සඳහා හේතුවක් නැතුව හර ලස්සන ඒවා. හේතුවක් නැතුව ක්‍රියාකාරකම් කරනව. සමහර වැඩි හිටිය අය අපිතු පෙම්මුතුන් දෙන්න කියලා. පැයි දෙකතුනක් ඉන්න පුළුවන් ඔවුන් කතා කරන්නේ හැබැයි ක්‍රියාකාරකමක් තියනවා. සමාට පෙම්මතිය තරුණයාගේ ශේට්ි එකය අත න මුණන. මේ නබඩන්න තියෙන්නේ ආය දිගාරීම දිගෑරල මූලගි දන්නම වෙන වැඩක්න සමාට කොල්ලගේ සාක්විය ගහල තියෙන හලන්තියන්නේ ඒක ගලවල ආයිත්ග එකෝ පෑනක් කරගට කොල්ලගේ අතතියල මේ තැන්වල ැන පෑඩන්නේ නකා? ි ්‍රිය කාර කම් කරනවා. සාමාන්‍ය මිනිස්වීම තමයි. මිනිස් කම් කියන්න ඒවා තමයි ලයි් කියන්න ඒකට තමයි ලයි් කියන්න ඒකට තමයි. පොඩිූත් එහෙමත් සහර වැඩිටියෝ බලහිට දෙදර මොනවා කොරරවාද බද්ධන්න. රි රන්ඩ වෙනවා යාලි වෙනවා අම්මෙමයයි පොඩියවු රන්ඩුනම් සිිරියස් ගන්න වා මොත් දන්නවද විඩටි හක ොද යාලි වවා අයිත් යාලි වෙනවා . බක්කි කරප්තය ගෙනියන්ට තියෙන අ එලිය මඩුවේ හැදුවාහම පොඩිියෝ බීක්කු හදනවා. මොකද බීකු කියන්න. රැලි කපනෙ එක එෙ පොඩිය උන්ට කරන්න බෑ. එග්‍රයා වැඩි හිටියක් කෙනෙක් කරන්න. අර කඩදාසයි සවෞ්කඩදාසි කියලා කිය. ඒකට වෙනම නමුකත්තියෙනවා. වෙසක් කොල වෙසක් කඩදාසි කියලා කියන්න. ඒවා ගැෙනල් නමලා. ඒ හැඩට කපනො එකක කෙඩින් කපන කුඩා රඩිපනො කියනවා බීකු සාදුන් ලබන්නේ සතරැස් කොට කැපු කුඩා කඩදාසි කැබැලිවල කොන් දෙකක් නවා එක්කල තැන කුඩා සරුවෝපිත්තල කැබැල්ලක් ඇලවීමනිි පොඩි හතරැස් කර්දස් කෑල්ලක් කපල කොන් දෙක එකතු කරලා මැද්ද දෙ පොඩි සරුවෝ පිත්තල කෑල්ල කුඩේ වටට ඇලවීම සඳහහා කරනවාමින්. දැන් කූඩේ වැඩ ඉවර වෙන්න ආසන්නයි කාල යනවා පැකීපයක් අපි සහවයගෙන් වැඩකරුම්. ගොඩ වෙලා ඉඳෑ පොඩිවුන්ගේ හැටිමයි මේ යාලි වෙනවා මේ තරහ වෙනවා. මේ තරහ වෙනවා මේ යාළු වෙන. මේ යාලු වෙන මේ තරහා වෙනවා. යාලුවෙ වී තරහ වී තමයි. රණ්ඩුවිී යාලිවෙී දුව පැන ගගේෙමි දුළේ. රන්්ඩුවී වියාල වී තමයි ඉන්නකොට සන්ධ්‍යාවේ මුහුණ සෝදා නංගය මූුණ සෝදා ඒ පියවරුත් තවරාගෙද වටේ රැලි ඇල්ලු අලුත් ගෞ්මක් හැඳ මීක්කු සෑදීමට මාසලින් හිදගත්තාය කෙල්ලොනේ මේ නගී ඉල්ලම අතබයි හෝදඟාාවනවෙයි කෙල්ලොනේ කෙල්ලව ටේන් කරන්න ගෙදර අම්මා. හවස් වීගෙනනවා. ඔස්්‍යකක් දාලා පිරිසිදු වෙලා බීකොබීකු ගෞමත් දාලා රැලි රැලි දාගෙන පවඩ සිිකුත් වැඩිපුරු දාගෙන සුවද ගහගෙන නංගි අවම හරි ලස්සරයි. මාසලින් හිදගත්තාය දැ අයට අවුරුදු හතයිය හිදගත්තායි. ඇගේ අලුත් ගෞමදක මාතුළු උපන් ඉරිශාව නිසාදූ ඇය කෝප කිරීම. බොරෝ රඩු කරවන්නේ. ඒය කැත. ඇයි වඳුරෙක් වගේම ඕන බොරුවට රඩු කරවා. අයිය බොරුවට ර්ඩුවෙනවා එබොරු රන්ඩුව හරි ලස්සනයි. මම අලෝමින් සිට කර්දාස කැබැල්ල පසකින් තබා නහයි රැලි ගස්වා හරි ගඳයි. නංගී පවුටසාගේ ලස්සරතාබම අයිය නහේවාගෙනකවා ගඩයි ගඩයි හරි ගදයි කිව්. නංග හරවල වැල්වාහම පිරු දැම්මට මූනේ ගද යනවද මමකින්නේ. පවරුදම් ම මූන ගද යනවද. දැන් නැගැනියගේ සිංගිතිමුවෝ කෝපයෙන් නැදවිය. කටය හැ කිරි අපපික හොබ කටවගේ. හොඩියුන්ගේ උදාහරණ කිරියප්පුගේ හොඹු කටවගේ. ගැමිකම තියෙනවා කිරි අපප්පු කියල කරැට්‍ර එකක්කිඉන්නවා. ඒගේ කට ලොම්ඹු කට උපමාව හරියට හරි ඒ චරි තරත්තමයි විහිලු කරන්නේ හරි දෙන්න එ රඩුනාම පොරල්ලන අපට යට වී පොඩිවිය මොනමද අර බීක්කු කටදාසි අර හතරැස් කොටුවේ කෙලවරවල් දෙක එකට කර බීක්කු හදරෙක් කරන පොඩියවුන් දෙන්න. එතකොට පොඩියවුන් දෙන්න රන්ඩුවනේ රඩනාම ඒ ගොල්ලන්ගේ ඇඟටේ අත වෙලා පොඩිු දෙන්න ග්‍රඩ්වි ගඩවද ඇඟට ඇත වෙලා අර කඩදාසික ඔක්කොම් පොඩිය වුණ දැන් මට මේක තියෙන පොඩි අර ජීවමය ගුණ තාත්තා ආටිස් කෙනෙක් නම් සමහර වෙලාවට තාත්තා චිත්තෑ දෑද ඉන්න කොට පොඩිය එකක් කතනින් යද්දී පොඩියකාගේ කකුල වැදිලා සින්ත බල් දිය හැලෙන්න්න පුළුවන් තාත්තැන්ද චිත්‍රිය උඩඇක්කින් ඒ හැදිච්ච එකක වෙනවිදිී ආටිකක් විදර බාරගන්න බැරිනංගේ තාත්තට ඒ තාත්තා ආටිස් කෙනෙක් නෙවෙයි. ගෙදර තියෙන අගුරු කෑල්ලි තාත්තගේ පින්සලි පැන්ස පැ පාටපිට ගෙදර බිත්තිවල තැන්තැන්වල කුරු ගාලා නැත්තං. ඒම කුරුට ගන්න තාත්තාම්මා ඉඩ දෙන්නේ නැත්තං ඒ තාත්තාම්මා මනුෂ්‍යයෙක් නෙවෙයි මං කියන්නේ. ආටිස් කෙනෙක් වැඩස්සල මනුසෙක්වෙල ඉන්දෝන්නේ හරිද අ සිිත්තද ඇන්දඉන්නකොට පොඩියකාගගේ පැවැදිලා තින්ත බාදිය හැලුණනහම ඒක ඉවසන්ඩ බැරිනම් මං කියන්නේ ටිස් කෙනෙක් නෙවී. ආටිස්ක කෙනෙක්න මනුස්සෙක්ව ෙන්ඩ ෝන්න ගෙදර බිත්‍යයමන හරයන්න්න හම් පොඩියවුම් අඩුගානක ඉවසඩ බැරිනං පලම මනුෂේක් න්නඩ ඕන. ඒට පස්ස ආටිස් කෙනෙක් ෙන්ඩෝන මට සිදියයක් මතක්කිෙනවා කියන්න. එේ ගලබල ටින්න මනහන්ස කේෙක්කෙනෙක් ගම්පහා මං ආදිසිංහල පෝග්‍රෑමි ත්තරගේ පන්තිෙන ගතශේෂේයක්. එයයි පෝග්‍රෑමක එකතනක කියනවා ඒයාගේ අයත්දැන් ආටිස් කෙනෙක්. මනවහස ජාත්‍යන්තර මට්ටමේ ආටිස් කෙනෙක්.ඒගලන්ගේ තාත්තත් ආටිස් කෙනෙක්. කොළම කේරිවිද්‍යයාාලි ගුරුවවරයා තත්තා. පොඩි කාලයේ ත් බැනරදින කොට නාටියෝල පෝෂ්ටර්ර හදන කොට ඒ අති නිස්ස ර හෙම ඇන්දදින්න කොට අයි අයි මල්ලී දෙන්න දව සකේ කැන්නේෙ ඔය මං කියන මනෝහන්සයි මනවහන්සගේ අයි අයි දෙන්න රන්ඩු වෙලා අරගෙනපු තීන්තවලින් ගහගත්තලු බේත්තිවල හැම්මත් අැනපුු ඉළන්ඳර් දෙනක් හගත්තම් තාතා හිදාවෙලා නිකා සිියල ිෙක් හරි ඒ තාත්ිස්කෙන ඒ දරුවත් තාටිස් කනි එනිසා මේ පොරල්ලන පොඩියවුන්ටේ ඇතවෙලා අයියා දිවාවේ අම්මා කෑකසාගෙන හඩ සාපි දෙදෙන පොේනවත්තා මඩුවෙන් පිටත්වූමු. අම්මාගේ තැලුම්කා හඬන්නට අපි ආලින්දී මුලු දෙකට වයමු. මුල්ලටවී පැයක් පමණ කඳුලු පිසිමිසිට් නංගී එක්කංගිය දෙන්නටම හැවුව අම්ම. ම පටන්ගන්න ට කිව්ව නේද ඩි අනුබලයක් න්න නද දම්ම දන්නවා මේ මේ පොඩිියු එකක්වක් කරවද ප්‍රාන්්ඩුව වෙනවා. අනුබල දුන්න වැඩේට. ගෙටක්න්ගලා ගැහවහම ොක ළමන මේ බලුකුක් කකොත් කරන වැඩක් මං මේ කියන්න. අරමුල්ලේ නංගි. මේමුල්ලේ මං මුණු දෙක මුකුලුවිත වෙලා. මූුණ පුකවෙලා. මූන. බෙරිවෙලා මුණ එල්ලගෙන දෙන්න ඉන්න දැන් මොකක් ද ඔලිව ඇතුලි වැඩකරනම ඇත්ති. අය වෙහක් කූඩුව හදනො දෙන්න ර්ඩුවෙන ආයාලුවෙන මුණු දෙක බුටු කරගෙන මුුණු එල්ලගෙන ඉන්නවා. නංගි ලඟටැවිල්ලා කියනවයියට අයියේ කූඩුව බලන් දෙය මු අයියේ කූඩුව බලන්න යමු දෙන්න යනවා කූඩුව බලන්න දෙවෙනි දවසෙත් අයිය කූඩුවේ වැඩ මඩුවේ ලන්තෑරුමක් එෙල්ලාගෙන දෙවන රාත්‍රයෙහි අයියා පාන සෑදූ නමුත් අපට මඩුවටයාමටට නොදල්ලදී අප නිදට යන විට අයියා මඩුවයේ පාන සෑදීමේදී සිටියේය නංගීත්මාත් එකම ඇඳක නිදිකරවීම අම්මාගේ සිරිතවිය අයි අයි නංගී එකඇන්දේ නිද්ධි කරවීම සත් සිරිතක් අපි මේදස්වල දකිනඔය අවුද්දෝ ලහහි ගෑල්ල මයි පහලවේ ගෑල්ලමයි දෂණය කරන ගනිකාවු වෙළදාම් කරන මේ මහා විකාරදේවල් දැකීමේ එක හේතුවක් තමයි එක හේතු ගොඩක් හේතුතියනවා එක හේතුවත්තමයි ලංකාවේ මිශ්‍ර පාසල් අධ්‍යාපනය නැතිවීම කොල්ල වෙනම ගාල් කරනවා කෙල්ල වෙනම ගාල් කරනවා. ික්මැට් ජවසර බයිනවා අක්කයිල් අයි අයි නංගී එක ඇදේ නිදිරන සක්සිරිතක් ඩිසිපලීන් එකක් මිශ්‍ර පාසලය එකල හැකි දෙයක් ශිස්ත සම්පන්න මිත්‍රකමක් සිස්තව ජීවත්වීමක් අයිය දෙවදාවවසේ ත්‍රාට්‍රියයේ වැඩ ඉතිට යන්න විදිහක් නැහැ මේකලට යඩ දෙන්න රෑ වෙලා අයිය වැඩ අය මේකරදාන ශ්‍රමය නිදාගත්තාහම මමත් පොඩිකාලයයක්ක්කයිමා එකෑඇදෙ නිදිකෙරෙවවා හම අම්මා. අපි දෙටටම පොරවන්න දෙන්නේ අම්මගේ චීතය. චීත රඩු වෙලා තිෙනවා හරියට. මොකද අම්මගේ චීතය සුවඳයි. ඒ සුවඳ පොඩි රශ්නයක් උනුසුම් ඉ සම්මග චීතය පොරෝග නිදාගන්න නාසයි. පස්සෙ කාල තමයි තේරෙන්නේ අම්මගේ චීත මේ සුවඳ කියලා අපි කියන්නේ දාඩිය කුණු දද හොටු මේ සියල්ලේ එකතුවට තමයි අපි අම්මාගේ සුවඳ කියලෙක වෙලාගට කිය. හලුවර වෙලා නිමිල රන්ඩි වෙලා අයියා තා මඩි වැඩ එ කාලය ස්වමය ඔක්කමදානමයකට ලයි ස්ටයිල් එකක් ගැන කතා කරනවා දෙනම් නිදාගත්තහම හරිීම මුරුදු හරි ලස්සන අයි අගේ නංගීගේ කතාවක් තියෙනවා. අපේ කූඩුවතරම් ලස්සන කූඩුවක් වෙන කොහේවත් නෑනේ දයේ පිහදන කූඩුවනේද ලස්සනම කූඩුව දමී කොහෙවත් නෑනේද. ඔබ පේනවද හදන්ඩිස්සල නංගිට කඩුව දැ මැවිල පේනු. කූඩුවක හැඩක් තියනවා. කුඩුවක් කියන මොනවගේ කක්ද පැට ලොකු අම්ම කෙනෙක්කින්න. එයටට පටව හදරදනෙක්කින්න. ඒක් කෙන ටතා පැටව් හතර ගාන ඉන්න. ඒක හැදුම් මොනවාය එකක්ද. අපේ කූඩුවතරම් ලස්සන කූඩුවක් වෙන කොහෙවත් නෑ නේදයි ඔවු නංගී අපේ කූඩුතරම් ලස්සන කූඩුවක් කොහෙවත් න. ඇස්පා ගනිමින් මම පිළිතුරුදුනින් මට මතක් වෙනවා මේ හෝගාන පොකුණ චිත්්‍ර පටය ඒ ළමයි මුහුද දැකලනේ මුහුද බලන්න යන්න බස් එකක්හොයන්න ඕන ගෙදරින් යන්නඩ දෙන්නේ යන්න සල්ලි නෑ රියදුරෙක් නෑ එහ ගම් සින්දුුවක්තිය පොඩියවුන් කියනවා හිත දෙඟා නටනවා දෙඟා නටන හීනය පොඩියවුන්ගේ මහ මුහද බලන්න. දෙඟා නටන හීනය. මේ අයියගේ නගිගේෙයි. හිත ඇතුළේ හීනයක් දෙඟා නටනවා. අම්ම වගේ කූඩුව පරවියෙක් පගේ සුදු පාටයි එයාට පැටව් හතර දෙනයි ඒ හතර දෙනාට පැටව් හතර ගාන ඉන්නවා. පහන් පත් වනාම් බික්කු තිබුුණනම් මේක ගහක වඋන ගහක ඉල්ලුවම අපේ ගෙ එච්චර ලස්සන කූඩුවක් ොහෙත්ති ඉන්ෙ විදිහක්න. දෙඟානටන හහින ගැන කියනු. පසුදින වෙසක් පොහෝදිනේ විය. එදිනම්මා වෙනදාට වඩා උදෑසනහ පවදි කලාය. අම්මාප අවධකරත්ම ගමේ පන්සලේ වයන බෙරහඩාපට ඇසින වෙසක් පොහෝදිනය. පුදම සංස්කෘතික සූදානම්වීමක්. සමහරි ස්කෝලි ඉහල පන්තිවෙල මගේ හවස පන්තිති බොතුන් ක්‍රඩා පුහුණුවින් තිබොත්තුන් ගෙදරය යනවා. ඇයි කියන් අනේ මචන් අද රෑවෙනකං ඉන්නබෑ කුඩුවට උනගස් කපණ්ඩ තියෙනු. ඊළඟ දවසේ කලින් යනු කුඩු අලවන්ඩ තියනු. ගමේ පන්සලේ වයන බෙරහ්ඩ අපට ඇසින වෙසක් කිට්ටිවෙද්දී අපේ පන්සේන්ද්‍රයන්ටම රූපයනු. සෞම්මයකම වෙසක් කැකුලු අතු අගහිද නටන විලාසේ. ක්මාසේ මල්පිපෙළි යර්ණා විතරයි අටුකුට පිල්ලතින්නේ කෑම්බීම් ප්‍රශ්මයක් නේ වෙෙසක් එකට හඳපායනවා අපට ඉස්්පර්ස ගෝචර දයනවා බෙරගහනවා ධන්ටාරය ගහනවා අපිට ශ්‍රවණ ගෝචර ඇහෙනවා. අපේ හිත දෙඟාන්නටනවා අම්ම පාන්දර නැගිතිනවා මම හිතන්නේ අපේ රටේ වෙසක් දවසට කිසිමු දුප්පතෙක් බඩගින්න ඉන්නවා කියලා. දන්සැල් හම් වෙනවා. පන්සලේ සිල්ගත්තම දවල්ල දාන හම්බ වෙනවා උදේ හිල්දාන හම්බ වෙනවා. ගමී පන්සලේ වෙසක් පනිවිඩේ යහෙනවා අවුජ ඉස්පීකරතිකක් ගස් පැදලා මොයිදම්මෙක්ගේ සධ්‍යහෙනනවා බුද්ධන්තරණං ගච්චාමී කියලා. මුස්ලිම් තමයි ඉස්ලාම් තමයි පන්සලේ ගන්ටාර කියලා කිවේ මොහිදින්ම් බෙක්්ටඉස්සර. කලින් සූදානම් වෙනවා. සමාර සත්සතිය පෙට්ටි ටික් ගනාමම සත් සතිය සමාරු කූඩුවක් සමහරවල පොකුණක් සමාරු නිරුම්මල් සතක සිද්ධහර්ථයෙන තනක් කොඩිටික් බෞද්ධ කොඩිවැල්ටිකක් මුකුත්ම නැත්තං කිසි දෙයක් නැත්තං ලංකාේ දුප්පත් මං මල කරන්නේ ගස්ලබ ගෙඩියක්. ගස්ලභ ගිරියක් පොඩිපොඩෝග දෙකත කපලා ගස්ලබ බෑවල් හරි තැන්තැන්වල තියලා පාන්් පත්තු කරනවා වෙසක් කියන්නේෙම සූධනමක් වෙසක් කියන්නෙම සංස්කෘතියක් වෙසක් කියන්නේෙම ජීවන රටවා දැ සද්‍යය ඇහනවා. වෙසක් පහන එල්ලීමට මහා මාර්ගයට ගෙනෙ. ගනෙන්ලාදී අපේ ගෙදර මෙකරකුකිරා දැ කෙටිකතාවක අනවශ්‍යයේ චරිත තියෙන්න බෑකිරා ඇවිල්ලා එයා උස තරුණෙත් කුඩ වැරගෙන අතු හතර බැඳලා ඒවා කොල්ලන්ටද ඊට පහන බැලීමට කොල්ලන්ටද ඊට අත තැවි ඉනොදීම නංගිගේත් මගේත් විශේෂ කාරී විය. කවරත් පවරන පවරගන්න ල්න්න බල ඔබල මිනම් බල අයි අයි නංගී විශේෂකාර්ය එක රැකගන්න. දවස මුළල්ලේම නංගීත්මමත් විතින් විට මාර්ගයට දිවුත් ආසෙල්ලන පහනේ සෞන්දර්රය බලා ප්‍රීතිවීම. වෙසක් පහනක සුන්දරත්තේ පරිසමාප්තිට පැමිණින්නේ එහි ඉති පන්දන් දැල්ලූ පසුවය. ආමානිි මිනිස්ස කියනව කතා කරද්දී වෙසක් ලස්සන දවල්ට නෙවෙයි වෙසක් ලස්සන රෑට වෙසක් ලස්සන පොසන් ලස්සන අනුරාධපුරේ. කොළ වෙසක් එකට හදන වෙසක් කූරු තොරන්ටික ගලව ගෙන පොසොන් එක දරං යනවා අනුරාධපුරයට. එනිසා කොලඹදී බලන අන්රුරාධ පුරේදී පොසොන් සංස්කෘතින් හැදනි විදිහක්තියෙනවා. රෑටතමයි වෙසක් පහන් ලස්සන දවලල්ල හම කූඩුව තිබුණ දැ හැයිද රෑට වෙනස් වෙන්නේි කොමද අම්මාගාව විශාල පහනක් අරකූඩු හතරේ තවපහන් හතරක් කුඩු දාසේක තව පහන්ුඩ ස කූඩු සමූහය පක්ෂි සමූහයක් වෙන්න කුරලොටිකක්වාගේ දි පහන් පත්තු කරන්න හදරවා. මා ඉතාම ප්‍රියයි මේ ගොඩරගන ගොන්නැන්වීම රාතවයේද්දි පහන පත්වනාම ආලෝකය නැහැටි පිත්තල කැබෙලිවලින් සුලන් වැද සරසර යන හඬ පක්ෂි දේනුවක වෙන්න මහා කිරිලියක් වගේ භක්තිගී තකැ පැත්තිකින් එහෙනවා දන්සල්ල එහෙනවා දන්සල් දෙනවා අපේ පංචේන්ඩයන්ට සම්බන්ධනා වඩා ලස්සන වෙනවලු රෑට සෞන්දරය බලා ප්‍රීතිවීම. අ ජීතයක තියෙන්නේ ඉර හඳපානේ තරුුණෑන එලිදැල්විලා තරු තිබුණේ කලුවර වෙලා. දවල්ටත් තරු තියෙනව තරු පේන්නේන රතිෙද්දත් තරපේන හදතියෙද්දිත් තරුපේන හරියට ඉර හඳපානේ තරුණෑන එලි දැල්වෙලා තරු තිබනෙ කළුවර වෙලා උගාක් කලුවරුණම හර මන්දා කිනියම පේනම් පරිසමාප්තියට පැමිණෙන් එතකොට ඉස්සල්ලාම ලොකුම කූඩුවේ ඉටි පන්දම පත්තුකර අයියා විශාල කූඩුවෙහි ඉටිපන්දම් දල්ලවා අතුවද කූඩුවලද ඉටිපන්දම් දල්වන්නට විය. දැල්ලූ ඉටිපන්දමක් අතෙහි ඇතිව සිටි මා කුඩාම කූඩුවක ඉටිපන්දම දැල්වීමට සිතුනේය. මම අයියාට නොදන්වා කූඩුවක ඉතිපන්දම දැල්වීමට තැත් කර විට කරදාසි පැටියකට ගිනිය විලින. කටින් පිඹයේ නිවීමට මා කල් උත්සාහයයේ සාර්ථක නොවීය. කඩදාසි පටියෙන් කූඩුවට ගිනියඇවිලු නේය. කූඩුවෙන් තවත් කූඩුවක් ගිනියවිලි නේය අයියා දිවාවුත් ගිනිගත් කූඩුවට සෙසකුඩු අතරින් වෙන් කිරීමට උත්හා කළේය අයියා නැබුරු වී කූඩුවක් පොල්ලත්තකින් ඉවත් කිරීමට තැක් කරන විට බැනියමේ අතට ගිනිිය ඇවිලු නේය අයියාගේ බැනියමට ගිනියඇවිල්ලු දැක අප කෑගසන ශබ්දය අසා අම්මා තාත්තාත් ගෙයි සිත ආහ. තාත්තා අයාගේ බැනිය මිර ඉවත් කළේය අප අයියාගේ බැනියම් අත නිවීමට තැත් කරනවතර ගිනිත් කූඩුවකින් ගින්න පැතරීමෙන් කූඩුව ගිනිගත්තය කූඩු නිවීමට කිසිවෙෙක් ඉදිරිපත් නොවීය අත්දැකීම එක පැත්තක. අය තමයි අදදැකීම් ලාහබිය අමිතන. මල්ලි දන්නේ නැහැ මේ ඉටි පන්දමක් ඇවුලු නහම. පිච්චෙන් ඕන්න්නේ අදැකීමන්න අදදැකිමෙන් එහෙමන මංකට ධර්මදේශනාමය උදහරණයක්ම කියන්නම් දැන් සිද්ධහර්ථ කුමාරයා ජීවිතේ බොහොම පසුකාලයනේ දකින්නේ සතර පෙරණමිති පැවිදදක් මහන කෙනෙක් එතකොට මලමිනියක් දකින්නේ ම ප්‍රශ්නයක් ඇැගොත්තේීම සිද්ධහර්ථගේ අම්මා මහමායා දෙවිය ඔය ඉප දෙලා දවස් සතකින්ගිතර මී යනවනේ එතුර ජීත කවදවත්තාහ නෑ දම්ම මරුණ කියලා පුචා ම ගාව හැදන්න කියෙක දන්න ඇදයා දන්නවා මම කියන්නේ වචනවලට අර්ථයක් නෑ මරණය කියන එකට අර්ථයක් නෑ මිනිියක් ඇල්ලුහම මිනිියක සීතල දවුණ හම තමයි අදදැකීමෙන්නේ අිද පාලකයන්ට බොහෝරටවල්වල කුසගින්න දයන්නේ. වේදනාව දැනෙන්නේ. පිටන්නේ දයන්නේ. හේතුව කුසගින්න දැනෙන්නේ බඩගින්න ඉදර තියෙනයට. හරි බඩගින් ඉන්නන කුසගින්න කෙනෙ දැන අදකීමක් විදිහට මල්ලි දන්නන්නේ ගින්දරොච්චර සැරයිද කියලා ඉතිමන්දවෙන් ඇවිලෙන්ඳ පුළුවහන්ද කියල ඒයි නිසා. ලිදල්න්නගේම කඩුවඩට ගිනිිගන්නවා අය එක්මණින් ඉදිරිපත්වෙනවා අයිය නිමන්න හදනවා බැරිවෙනවා අය කූඩුව වෙන් කරන්න හදනවා ඒත් බැරිවෙනවා අය පාත්තල අත්තක් ගත්තාම කමිසය අයගේ පිච්චෙනවා කමි ගිනි ගත්තාමක් කොම කෑදදනවා අම්බතාත්වෙනවා අයට අවධාන යනවා කූඩුව සම්පූර්ණයෙන්ම ගිනිගන්නවා. නාටටියක පිටපත්තක සිද්ධියක් වගේ. තිරනාටෙකයක් ලිව්වාගේ. සමෝධානය ගේන තැන අපේ කුතුහලිය ගන තැන මේ මුළු කෙටිකතාම දැන් හොඳම් පැදිලි මුලුව කෙටිකතාම ගෙනියන්නේ එක සිද්ධියක් මත කූඩුව කෙටිකතායි විශිෂ්ට ලක්ෂණයක් කියලා තේරිපාඩමය කියලා තියෙනවා ඒ තේරිපාඩම නරබණ්ඩ ඔන්නම් එක වීඩියුවකිඉල්ල ගෙන නරබන්න පුළුවන් කමක් තියෙනවා එක චරිතයක් විෂය කර ගන්නක චරිතය තමයි මල්ලි එක සිද්ධ එක තමයි කූඩුව. චරිතේත් සිද්ධියතත් පරිබාහිරිදේවල් ගේන්නේ සිද්ධියත් චරිතයත් මතු කරගන්න. ඉතා හොඳින් දැන් සිද්ධියේ සමෝධහනය කරමින් අපි ඉස්සරහට ගෙනවා. එකට කියෙන අපි දහරනාවේ කත්වය කුතුහලය තියාගෙන. එක දිගට හදවත් ලබ්ලබ්ගානවගේ අතේ කුරුල්ලෙක් තියන්ගඉන්නවා දිගරියොත්තෙම කුරුල්ල පියාමන්න පුළුවන්. අත ලිහිල් කරොත්යෙීම. අත තවත් හදකරොත්හෙම කුරුල්ලා. න්න පුළුව. අයියාගේ බැනියමට ගිනියවුල්න විට නංගේීත්මාත් ආරම්භ කල හැඳුම අපි නොනැවැැත්වමු දිගට මාටනවා. මට මතක් කෙනවා බිමල් දිසානාකයේ කයිපන්තියක් තියෙනවා දිය ගිලුුණු අයියාට කියල මේ ජාතියම අයිය කෙනෙක්. දියගිල්ල මැරෙනවේ අයියා. මල්ලි කියනවා. පීනන්ට මටේගැන් නුවේ අයියේ ඔබය. යා මට පිනන්න ගැනුවේ ඔයා මේ පැත්තිෙන් වතුරට බැහැල එහා පැත්තිෙන් ඔලුවෝ මතිවුණකටම කොච්චර සටුුණනාද. අද ගමි ඔක්කොම් වැවවාට වඩ බලං ඉන්නවා. අයියේ විකුම් පාන්නොකො මෙහන් ගිහිල්ල එහෙ එන්නකු එදා මැරිලා දියගන අයියාට යැකිනවා වෙනදවාගේ දැක්කේ මම විතරයි. වගේ චන්ඩිකන් දැක්ක මං විතරයි වගේ දක්ෂකම් දැක්කි මං විතරයි. අද දම මැවිල්ල බලංගඉන්නවා. අයය ඉක්පනී මතුවෙන්නකො කියලා. මල්ලි අඩනෝ. මේ අයි අයි නංගී දෙන්නා. නොනමත්වාඩනවා. අත පිලිස්සීම නිසා අයියා මියයා හැකියි මාතුල බියද්ද ශෝකයක් ඇතිවිය. පහන්ට ගිලියවිරුණේ මාතින් බව සිහිවීම ශෝකයේ වැඩිවීමට හේතුවක් විය. පහන්ට ගිනියවිරන්නේේ මාතින් බව අම්මාදත් නමුත් ඇමට. බැනීමට නොසිතතුවාය අම්ම දන්නවා චූටි මෙ අ තිුුණ එක අම්ම බැන්නි නෑ. අය අරයන ඉස්පරිතාල්ට ඇපෝතිිකරිගාවට BBS ඩොක්ට නෙවයි සාකාරවෛද්දිගාවට ඇරන්නේ කවුද තාත්තා ආන තාත ඉදිරි පත් වුණ නිහට ගෘහමූලිකය අධිපතිත්වය ඉවසීමෙන් බලාගෙන සිටීම තාත්තාගේ පර්සනල්ටය තාත්ත තමයි ඇරංයන්නේකිරත් එක්ක අයියා මැරී. මියගේ මනුස්ස්‍ය ජීවිතය අපිට අපේ සමීපෙන් ඉ අය මීයන බව හරියට පේනවා. මේරටේ තිස්වුරුධ යුද්ධයක් තියෙන කාලේ අම්ම තාත්ත වැඩට ගියාම ගෙදරහිටපු දරුවන්ට අම්ම තාත බෝම්බෝල්ට වෙලා මැරිලා ගෙදෙට්ට මලිමිනිය ගෙනනවා අනන්ත පෙනිල ඇති සිතුවිදී. තමගේ පෙම්වතිය පෙම්වතා මීයනවා පේනවා. ගේ දරුවන් මියයි කියලා හිතෙනවා මේ කොරනවාගේ කාලෙක තම මැරනුත් දරුවන්ට වෙන්නෙම කද් කෙලා හිතෙනවා චිත්තරූප හැදෙනවා අම්ම පොඩාස්සනව ස්පිරිතාලට ගියෝ තම මැේද කියෙලා හිෙනවා එහෙම හිතනක අසාධහරණයකුත් නෑ ඒහම පොඩියසීබොල්ට ගි අම්මල තාත් ස්පරිතාලාලවල මැරෙනවා තමයි හේතු කළු සමහටලාවට. වැඩදිගක් කියෙන ගෙදරෙන්නේ නෑ තමයි අහේතු කළ අම්මා නිකට අත තබාගෙන නිසලව බලාගෙන සිටියාය, අම්ම බලාගෙන හිටිය. වෙලාවනි තාම ගීලතිීන් හරි නංගිත් නිදාගන්නකුවට ඇහැරලා ඉන්නවා අම්මා කිව්වා මේ පොඩියෙක් කෙනාට දිංගිරිගෙන් බත්තිල්ලගෙන කලා නිදාගන්න මා කාමරයට ඇතුළොන්දුටු අම්මා කිීවාය ගෙදර පරිසරය ඩිගිරිගේෙන් බත්තිල්ල ගෙන කාර නිදාගන්න අනි සේවකයක්ත් තාත් එක්ක අයි අරගෙන ගිහිල්ල යන්තන් ඇතින් කරත්තරත් දෙනකොට චක්ගොනා චක්ගොනෝ ජ්ජක් කියර දක්කන කොට ඒ සද්ධ අහෙන කොට මේ කුඩා කතකැට හිතෙනවා අයියා මැරිලා අයිගේ මලමිනිාර කරත්ත පිටි පස්සේ දාගෙනන මැඇති යාට චිත්තරූපම් ඇැබෙනු. රි එක පැත්තකින්. ඒ සිහිනය අහිමිවුණු ෂණය එක භාරමගෙන ගත්තා. දිගූ කාලන සිදුවම් මාලාවක කෙලෙවරේ වෙච්චි කක් නිවෙයි. ෂනිකෝ මදදැකීම ලංවෙන්න පටන් ගත්තා. අයියාගේ මලකඳ කරත්තේ ගෙනයනු ලැබෙතැයි මට සිතින අයියා. මැරිල මලමිනිිය රංගේ කියල හිතලා මගේ මුහුණ ඇගේ දෙදනස්සේ හඳවාගෙන හඬන්නටබීම මම අම්මාගේ කකුල් දෙක වැලඳගෙන මං අම්මගේ කකුල් දෙකේ උුව තියාගෙන ම මගේ ඔළුව අම්මයි කකුල්දිකේ තියාගෙන ඉකිගක හන්ඩන්ඩ පටන් ගත්තා. අයියා වෙලා තිබුණු තමාත අම්මාගේ ඇකෙන්ග මගේ හිස පිරිි මදින්න තිබිය අයියගේ අත වෙලාලා මේමුලු කෙටි කතාාවම අයියා කතා කරන පලවෙනි වචනින්. බොහෝ නිහඩාය චුට්ටක් කතා කරාම වැදගත්. අප ද්‍රාමහක ෆිල්ම් එක කරන් කියනවා. මල්ලි නංගී පලේවෙද්දදි මෙච්චර වෙලාම කෙටි කතාාව ඒ දෙන රඩුවෙනවා යාළිුවෙනවා අඋනකෝටු හඟගන්නවා අම්ම ගහනවා පෞඩුර දාගරෙනවා ගදයි කියනවා විහිලු කරනවා මඩුවට යනවාගේ ඇතුල්ට යනවා ක්‍රියාකාරකම් ගොඩක් තියද්දී අය නිශ්බ්දෝ රෑත්මේ වැදේ කර අය නිශ්සබ් දෙක්කනෙ. නියමයි කියල කොහොමත් නිශ්ශබ්දයි අය නිශබ්දයි මේ කෙටිකතා එක වචනය අය කියන පට්ට පර්සනල්ටයි. වෙලා තිබුණු අතින් අම්මාගේ ඇකේන් ගෙන මගේ හිස. ගේ ඔුව අයි අති ඔළුව තියෙනකුවා මල්ලි එච්චරයි. ඒ අකුරුතුන කියද්දී අයිය තුවාල වෙලා. අය අලන්නවා මල්ි වැරදක් කර නෑ කියලා. මංක ර රන්්ඩුවෙන සහෝදරය අතර තිය යටතියෙන ආදරයේ තරම මල්ලි තුවාවෙ චතතුරුව තින්නේ සංකල පුෘුපයක් වගේ පේනම අපිට මේක. අපි හීගඩ වි වෙනවා. අපිට කෙටිකතාව දයනෝ. අපි දැන් සමෝධානයට පත්වෙනවා. දහරනා වේකත්වයට පත්වෙනවා කුතුහලේ වැඩි වෙනවා චර්තයේ සංකීර්ණ කම දැරෙන්න්න පඩන්ගන්නවා. මල්ලි මල්ලි කූඩුව පිච්චනාට අඩන් දෙපා අපි ලබන අවුරුද්දේ ඔයිට වඩල් ලොකු කූඩුවක් හදමු. තව එකක් හදමු. පරාජයනවීම මට පේන්නේ. අයියා බෝධි සත්ව සහෝදරයෙක් වගේ හරි ඒ වනත් කර වන්නු පත ජාතකේ සාත්තුනායකයා වගේ මේ අයියා සාත්තුනායකයා ගැලේ ගිහිල්ලා පන්සීයක් ගැල්ලෙක්ක කාන්තාරි මැද්දේ අතරමං වුණට පස්සේ ජලයේ බිඳුවක් පත් නැතුව කන්න නැතුව මුළු කණ්ඩායමම පීඩාවට පත්තු වෙද්දී පිඩනට පත්ව වෙද්දී මරණය ගැන හිතත්්දී අඩද්ද වැල පෙද්දී සාත්තුනායකයා ඊතන ගහතියෙන් තැන දැකළ හාරන්න පටන්ගන්න නායකව කියන්නේ එහෙමයිට පයසනල්ට කියන්නේ එහෙමයිට බොස් කෙනෙකුයි ලීඩ කෙනෙකයි කියන්නේ දෙන්නෙක් හැම බොස් කෙනෙක්ම ලීඩ කෙනෙක් නෙවෙයි මේ අයගේ තියෙන නායකත්ව ගුණය මගේ වචනය සාත්තුනායකෙක්ගේ වන්නු පත ජාත කතාව සාත්තුනායකයාවාගේ බෝධි සත්ව සහෝදරී තුවාලාතින් මල්ලි අපි ලබ අවුද්දය සවල් ලොකුඩුවක් හදොමල්ලි මීඩඩි ලොකු කූඩුවක් හදමු. එතකොටම එලිය ප්‍රතිචාරය ටිකක් හිටු කිරා ගොනාටැමැතිවේය කේන්තිකිරා. පණිට්ටුවක් කිසිව කැහැපි පෙටලුනය හරියට නිකං චිත්්්‍රපටක නං ඉස්ක්‍රිප් එකේ සවන්ස් ත්‍රක්් එක වෙනම ලිව්වා වගේ. බල්ලෙක් බුරාගෙන දිවේ ෆිල්ම් ස්කිප් එක නං බැග්‍රව් සෞන්ස්ි කළලියනු. බල්ලෙක් බුරාගෙන යනවා බෙලෙක් පනිට්ුවක් මොක්කාරරි හැ්පිලා පෙල්ින සද්‍ය එනවා ඩයිලෝගගත් කැන රූප පේනෑ එකක් හිටු. ගොනෙකුට යිනවා. දෙවීයාමෙන් පසු ඉතිරි වූ කූඩුවේ කලු වූ උන කැබෙලි විශාල සතකුගේ ඇත සැකිල්ලක් මෙන් අපේ කූඩුව නේද ලොකුම කූඩුව. හිතේඩගානටපු කූඩුව පැට විශ්සක්ය අම්ම කෙනෙක් ඩයිනෝසරසෙක් ගිවාගේ. සැකිල්ලක් මෙම පේන පටගන්න පර යට සැකිල්ක් එෙලිල තින ොඩයි නොසරෙක්ගවාග. අම්මයි දරුවයි ඔක්කොම් මැරිලා ඔක්කොම් පිච්චිලා ඇතකට්යුක තරක් පේන පටන්ගන්න දල්වන්නට පෙර වෙෙස පාන පිලිසයගයි මාතුල ශෝකයක් ඇතිවිය අඩුගානමක පත්තු කරන්න හිටය නංහවා එතකං හිටයන ඇත්තේයි මළගෙවල් හොඟක් කියන කතාාව ඊළඟ ප කියියවන මළගවල්ලල කියනවා. අනේම මේ දුව මනමාලියෙක් පෙළ බලන්ඩ මට තිබුණනේ ඇඒට ඉසල්ල මලි මොකද බඩුගේඩගේ වෙලා වේ මස්කාරය කප්පල මර්වලාල. ඇච්ච හිිටි නැත්ති. ඇයි විභාගගේ පාස් වනකං හිටියේ නැත්ති. ්‍රිසල්ෙන්න්ට ඉස්සල්ල බැරිදවා අනේ පුතේ ඇයි ප්‍රතිඵලනකං හිටියේ නැත්ති. ඇයි මේ කූඩුව දල්වන්නට ඉස්සල්ල පිච්චිගයේ. එකක් මට හිතනවා අනිත්‍යය පිළිබඳ පාඩම් එම නැත්තං අවබෝධය ජාතක කතාවෙන් පූජාවලියෙන් සද්දරත්නාවලියෙන් විතරත් නෙවෙයි ඕන්නන් මේ කෙටිකතාව කිවුණුත් බණ කියන්න පුළුවන් මෙකින් බණ කියන්න පුළුවන් අනිත්‍යය ගැන කියන්න පුළුවන් හැබැයි මම හිතනවා කෙටිකතා කියන්නේ බන කතා නෙමේ කියලා මම හිතනවන ඒක දමයි සිද්ධහන්ය. එන් සමයි කෙටිකතාව ඇරගෙන කවුරු හරි අවවාද අප උපදේශ උගන්වනවා නම් දැක්කනේද අම්මා අනුබල දුන්න ඇත් ඒක දමයි ඉටිබන්ම් පත්තු කරණ්ඩ ස් සලජගෙන් හන්ඩ තිබුණන යනවාමේ තරන පණ්ඩි ගං කරන්නවාගේ උපදේශයන් දෙද නිවෙයි කෙටිකතා නිර්මාණය කරලා දී. එක එකක් දෙක මේ කෙටිකතාව කතන්දරයක් නෙවෙයි දැ මේ කියහන්න බෑ එතු ළඟවරද කූඩුව හදවද ඉතින් අදනම් පික්්චනිි කූඩුව හට හදර ය තවකූඩුවක් කදන්න තිබන්නේ ඕක ඒතරන් දෙයක්ෑ හරි කෙටිකතාව කියන්නේ කතන්දරයක් නෙවෙයි මුල මැද අග මෙම සම්පූර්ණ කරපු නිශ්චිත ආරම්භයක් සහ නිශ්චිත අවසානයක් තියන වනන්ගහෙම. කෙටිකතාවක් නෙවෙයි. ජීබී සේනානායකිගේ විසක්භානටිාව හොඳ කෙටිකතාවක් වෙන්නේ. එක එක කතන්දරයක් නොවන නිසා වෙන විදිහකට නිශ්චිත තැනකින් කෙටිකතාව පටන් ඇරගෙන නිශ්චිත තැනකින් කෙටිකතායිවර කරන්නේ නැති නිසා. හොඳ කෙටිකතාවකට නිශ්චිත ආරම්භයක් හෝ නිශ්චිත අවසානයක් නැති නිසා. ඒ නිසා. වෙසක් පහන කෙටිකතාව විශිෂ්ත කෙටිකතාවක් බවට පත්වෙනවා දෙක කෙටිකතාවක තිය දහරනාවේ ඒකත්ව ගුණය කෙටිකතාව ආරම්භේසිත අවසානයේ දක්වා අප කුතුහලෙන් හදගැස්මින් යුතුව ඊළඟට වෙන්නේ මොකක්ද කියල කෙටිකතාවත් එක්ක ඇලි ගැලී බැඳීන්න වූ ලක්ෂණය දහරණ වකත්වය ඒක මේ කෙටිකතාව තියනෙන කෙටිකතාවේ චරිත සිද්ධි කපා කොටා උපමට්ටම් කරපු මැනිකක්වාගේ අනවශ්‍යයේ සිදුවී දීර්ගවර්ණනා අනවශ්‍යයේ චරිත අනවශ්‍යය යෙදුම් අනවශ්‍යය උපමාරූපක අනවශ්‍යයේ සංවාද කිසිවක් නෑ ඒ න ජීබී සේනානායකට කෙටිකතාවක් මනා කොට සංවිධානය කර ගැනීමේ හැකයාාවක්තිනො අනවශ්‍ය චරිත ඇතුළත් කරන්නේ නැතිව අනවශ්‍ය සිදධිය තුළක් කරන්නේ නැතිව. අනවශ්‍යය සංවාධ ඇති කරන්නේ නැතිව. අතුරකතාගේ නැතිව උපදේශ දෙෙන් නැතිව, නිශ්චි තාරම්භයක් නැතිව, නිච්චි අවසානයක් නැතිව. කෙටිකතාවක තියන ලක්ෂණ ඉතා හොඳින් මේ කෙටිකතාවට ඇතුල් වෙලා තියනවා. කෙටිකතාවේ මල්ලීගේ චරිතය තමයි උත්තම පුරුෂෙන් කියන්. රචකයා කතකයාග බවට පත් වෙලා කතකයාගේ උත්තම්පුරුෂ කතන ක්‍රමයෙන් තමයි කියාගෙන යන්නේ පොඩි එක්ෙන.ඒ නිසා ඒ උත්තම්පුරුෂ කතකයගේ සිතිවිලි චර්යාවන් වයස සංස්කෘතිය වටපිටාව ඔහුට පේන විදිහ ඔහුට දයන විදිහෙන් තමයි කෙටි කතාකාරය කියන්න සාමාන්‍යයෙන් කියනවා මේ කලාකෘතියක් කියලා කියන්නේ ඒ පවතින සමාජයේ උත්තර සමාජයේ කැඩපතක් කියලා. ඒයන්නේ ප්‍රාග් විපලිවී රෘසියාවේ ලියවනහම මක්සිම් ගෝකීගේ අම්මා නවකතාව අම්මා නවකතාව කියව්වහම ඒ කාලෙ රුසියාවේ සමාජ දේශපාල ආර්ථික පසුබිම සාහිත්‍යකෘතියෙන් පේනු සමාජය තියන උත්තර කැඩපතක්වාගේ තමයි සාහිත්‍යකෘතිය වැඩ කරන්න එමනත්තං තිස්වරුදී යුද්ධ කාලයේ යුද්ධ ගැන දකුණේ කරපු සිනමා පටත් උතරේ කරපු සිනවාපටත් ගත්තාම එකම යුද්ධය දෙගොල්ලක් කියවන විදිිය පැහැදිි වෙනවා ඒ සමාජයේ කැඩපත් දෙකක්වා ගතමයි පන් යුද්ධේ උතරේ සිනමාකරුවන්ට පේන්නේ වෙන විදිහකට දකුණේ සිනමාකාරයන්ට පේන්නේ වෙන විදිහකට යුද්ධේ පිළිබඳව උත්තර කැඩපත් දෙකක් මෙම දෙ පැත්ති නිර්මාණ වෙන ත්ම කැඩපත් නිර්මාණය වෙන්න්න පුළහන් තොල්ස් තෝයිත ලි්වා මැක්සිම් ගෝකිි ලිව්වා අන්තන් ඇතැංචකෝ ෆුත්ලිව්වා සිිගීස් අයිත් මාතත් ලි්වා ඇලෙස්සන්ඩ පු්කිිනුත් ලි්වා ඇලෙසඩ කුපරිිනුත්ලි්වා දොස් තෝස්කිිලි්වා තෝල්ස් තෝයිත ලිව්වා රුසියානු සමාජයට කැඩපත් ගොඩක් තියනවා මෙිහෙමු. ඒ කැඩපත් දිහා බැලුවහම ඒ සමාජයේ පිළිබඳව අපිට කියවන්න පුළහන් කමක් තියනවා. වෙසක් පහන කෙටිකතාව උත්තර කැඩපතක් කරලා ගත්තා හම එ කෙටිකතාව කියවන කාලය සමාජය ආර්ථිකය ඒමිනිස්සුන්ගේ ජීවනෝපායවල් බකි කරත්තෙන් සංකීත වචරන එක මඩුවක්තියන එක ගෙදර පුතාට කිව්ව හම කෑම ඉල්ලගෙන කාරන නිදාගණ්ඩ කියලා ඒ ගෙදර සේවිකාවක් ඉන්න බව තාත්තා මේ කෙටිකතාව එක වචනයක් පත් කියන්නේ එතමයි තාත්තා විසල් චරිතයක් පේනවතාත්ත. අයිය ඉතාම කෙටි වචන්ටිකක් විතරයි කියන්නේ. කෙටිකතාකරුව එහෙම කරන්නේ ඇයිෙටතාව හොඳ කෙටිකතාව එ චරිතයක් ප්‍රබල වීම කෙටිකතාවේ මූලික ගුණාන්ගයක් එනිසා ළමා සිතුවලිටික කියන් ඉතා ප්‍රබලව යොදාගන්න පුළහන් සේලෝකාරනාාටික කෙටිකතාවේ යොදාගෙන තියෙනවා. ිකතාවේ සාකච්ඡා කරන සැකිල්ල. අ මතුවිද්නින් පේන්දේ විනාශ කිරීම. කියන කාරණාවෙන් තමයි කෙටිකතාවේ අධ්‍යාපනික කාරණාවේ ගුණ එන්නේ. දෙැම්ම මේ කෙටිකතාව ගන්නන්නට පටන් අන්නෝට කිව මොකක්ද. වෙළද පළ ලක්ෂන්තික මං කියන් ගිය. දනශවරේ තුන්ගෙන කාර්තය වෙසක්වලට මොකක්ද වෙන්න කියන එක මං කියයාගෙන ගිය. මං කෙටිකතාව කියන්න පටන්ගත්තේ, පිිටිය හයිල්වල් පාරයින අ වෙසක් කූඩු හද්දි පාරදිගේ දැන්වටට පොලිතීන් එකක් දානවා ඇයි වෙසක් කූඩුව ආරක්ෂා කරගන්න කියලා එඩවස්මංකවා යකඩවලින් සැකිල්ල හදනවා ඇයි තවකාලයක් පාවිච්චි කරන්න කියලා එඩවස්මංකුවවා ශීනෙන් ප්‍රස්ටික් වෙසක් කූඩ ගේ න මෙම දිගාරලම මෙම ජැක්කරන්න විතර තින් කූඩුව නිකං හැදනවා එටස කූට්ටික් ගත්තතා පැකරලා තියාගන්නවා ලබනවුරුද්ධද ගන්න වෙළඳ පොල්ල කමය ඇතුළි අපිට බුදුදදහමේ තියන බෞද්ධ දර්ශනය තියන සමහර අනිත්‍යය පිළිබඳව උගන්වන ඒ සඳහා ගොන්නගා ගත සංස්කෘතිය තිබිච්චි දේවල් චීනට බොළුවන් වෙනස්රම් ප්‍රස්ටික ුඩුවක් ගෙනකගුවන් කොන්සෙප් ක ැසනවා. එවන වෙසකෝඩු වටේට එකක් දබ්ගා වෙනස්සෙනවා. මගේ ඇත්තා දහස පත්තු කරාම බකට් එකක ගිනි ගන්න තමයි වට එක හදර දන්න. තමාර වෙසක්කොඩ ගලිගන්නවා. මේ කුඩා ළමයා මේ තේරුම් ගන්න අනිත්‍ය පිළබඳව පාඩම ජීවිතයේ ආගමික පාඩමක් නෙවෙයි එකක්දකීමක්. ජීවිතයේ වෙනස් සෙමින් යන බවත් ඒ වෙනස් වීම කිසිවයකුට නතර කරන්නට බැරි බවත් සියවස් ගන්නාවකනෙ වෙයි වසර දහස් ගාන කින්දං ක විසි පැහැදිි කමින් තියනවා එක බදුන් වහන්සේ කියවා සටලුත් කියනවාේටෝත් කියනවා ඇරිස්ටට්රුත් කියනවා හිදු ආගමිත් කියනවා ජීවිත වෙනස්වී යනවා සමර්ථනකු ගන්නවා සියතල්ග ප්‍රකාශයක් මේ දැන්දැක්ක ගගමීනේ ෂණකව ඇස්පිල්ලමක් ගහත්දී ගඟ වෙනස් වෙනවා. ඇයි? ස්ල්ල බලදි තිබ ගනෙවෙයි මේ වතුරටික ගහගෙන ගිහිල්ල. යම් තනමොට වෙනස් වෙලා. මේ මන් දැන්දකින ගහනෙවෙ ඊළඟ ොහොත දකින්නේ. එක්කො තිබ්බ කොලයක් වැටිලා ගහ වයිසට ගිහිල්ලා. ජීවිතය හැම මොහොත්තකම වෙනස් වෙනවා. වෙනස්වීම තමයි අනිත්‍ය සොල සාකච්ඡා කරන්නේ. වෙනස් නොවන කිසිවක් මේ පෘතිවයේ තුළ හෝ එතනින් එහා නෑ කියනක ඇත්තක් හැබැයි. ඒ ප්‍රකෘතිය තහවුරු කරන්නට ඉතාම අපහසු දෙයක්න. අපි තිගස්සෙනවනේ. අපිට හාටටයක් හැදෙනවන. අපි බයවෙනවනේ. අපි නොමැරේ කියලා හිතාගෙන ඉන්නවනේ. . ජීවිතන් අනියතන් කියන අපි දන්නේ නැහැන. මරණම් නියතන් කියලා හිතන්නේ නැහැනේ. අපි ගොඩකල් ජීවත්වවෙන්න කැමතිනේ. අපි තේක කළුවර නැදුම් කඳන්දාලා. රජනිල් දන්න කැමතිනේ ගෙදරක බහල හන්න කැමතිනේ ඒහම වහලේ කැනිමඩ ලමනන්ට කැමතින පරම්පරා හතක්ගේගේ තියාගන්න කැමතිනේ වෙසක් කඩි අනිතති ිස්ගාල ගෙන ගත්තා මගේ නජෝජ නමගේ අදහස යෝජනා කරන්න බෑමට. අර පොලිතිින්දානකගේ කොන්සප් එකක නැතු යනු. ප්‍රස්තිික ූල්ලුන්ගේ කොන්සෙප් එකක නැතුව යනු සීනන කකූඩුවන එක නැතුව යනු යක ්‍රේම්ි හදව මේක නැතුව යනු අධ්‍යාපන කාරණාව නැතුව යනු. මම තන්නේ. අර උත්තම් පුරුෂ කතකයාට මේ වෙසක්කූඩු සතියෙන් අයි්‍ය ගැන, සහෝදරය ගැන, නංගි ගැන, වේදනාව ගැන. සහෝදර ප්‍රේමේ ගැන, අම්ම ගැන තාත්තා ගැන ජීවිතය ගැන සිහින ගැන සිහින විනාශීම ගැන. මේ ඇතිවෙන අදදකීම උගන්නන්ඩ බෑ මැරෙනකං අද්දැකීම් කර ගත්තේ නැත්තං මම හිතනා මේ කුඩා දරුවට ශාල අදැකීමක් කියනෑගෑ ඇතුළට ශනිකව වෙනස් වඳ පුළුවන් එක අධ්‍යාපන කයි මංමගේ අම්ම පොතේ ලේලා තියනවා මගේ මේ අවුරුදුවෝ ඔය වයිසේ තවඩ පොඩ්ඩක් වැඩි මහල් වයිසේ අදකීමක් ගැන එතමයි හයහතවාගේ පන්තිවලද්දී ම බඩාර්ල නගරෙයිඉදලා අපේ ගෙදර ගවට පයින්ගෙනවා මැදයම්රයි. ඒ පයිගෙන ගමන කෙලවරවනැරෑ එකකට විතර. හොල්මංවල්ට බයයි. යක් වවිදී කියලා බයයි. පිටි පස්සිෙන් බල්ලොටි පුරාගෙන ඔන්න න හද න්ටික ඒ බල නොතිද ඊළ හන්දිය බල්ල පුරන්න ඩන්ගන්න. ඒ හන්දිය පවිද ඊලළ හන්දිය බල්ල පිටි පස්සෙගලවනු. කලෝරේ පේෙන් ඇැතුනාට උගේ යක්සාවේෂ දක් පේනෝ. බිරිත්තනව දයනෝ දැන්හපයි දැන්හ අපයි කිය හිතනවා. හොල්මනක් කියලා හිතෙනවා බයි වෙනෝ කලුවර රෑ දෙකට විතර ඇති කලිස මේ චූගිහිල්ලා හුද්ජ යන්න බයි වෙලා දාඩිය දාලා දෙපාාවලට ඇත්ත පනක්ඩේ හැබැයි එක තැඩකටාවහම බයිච්ච තරමේ මට ඇත්තරම හොල්මන පේන්් පටන්ගන්න. මගේ ඉස්සර චල්නය වනවා ැනු රුපයක් මට පේනවා ඉතාම ළඟටාවම මට කිවහැකි එක වචනය යිතියෙන්නේ කෑගහනවා අම්මා කියලා ඇත්තට මේ අම්ම ඇවිල්ල තියෙන්නේ අම්ම මට පුතේ කියලා මවල්ල ගන්න. එක වෙච්චිදේ තමයි. ඒ ජීවනත්දැකීම නිසා අදත් මාව බය කරන්න බෑ. පොඩිකාලේ හුද්‍යයන් බයවච්චි එකෙක්ව ය බය කරන්න බෑ නිකම් මේ ප්ලාස්ටි කොල්මංගලට මේ දරුවට අර ඩිගානටපු හීනය නිල්ල යන්න හීනය නංගි අපේ කූඩුව නේද ගමේ ලස්සනම කූඩුව ඒ රෑටයක තමත්කාරය වැඩී නේද විශාල පිරිසක් බලාගෙන ඉද්දී. ක්ෂණකව හීනේ නැතිවෙනවා. දරුවාට ලැබෙන මේ ශොක්්‍යක අධ්‍යාපනිකයි. එනිසා ඒ කැරගෙන ඕන්න අනිත්‍යය ගැෙන බණකතා කියන්න පුළුවන්. බණ කියන්නට ජාත කතා මෝ නෑ. මේ කතා වැරගෙන බණ කියන්න පුළුවන් හැබැයි කෙටිකතා තියන්නේ බණ කියන්නට නෙමෙයි. කෙටිකතා තියන්නේ කපා කොටා පරිහරණය කොට විශ්ලේෂණය කිරීමට දැන් කෙටිකතාවක විචාරය ලියන්නේ කොහමද. මම මේ කෙටිකතාවේ විචාරයක් ලියවනවා බොහෝවිට සිංහල විශේෂයේදී උපාධයක් කරපු උසස් පෙළ මගේ සිංහල පන් තිගෙන ගත්ත ඒ ඒසා මාර්ථයක් තියන දැන් වැඩිහිටියෙක් කෙලා වෙන ෘත්තියක් කරන කෙනෙක් ලව්වාලිය වනවා මේකට විචාරයක්. ඒ විචාරයේPDF එක මංගවට දෙනවා. ඊලන් කෙටි කතාවටත් දෙනවා. ඊලන් කෙටිකතාවටත් දෙනවා මට පෙන්නන්න ඕනකමතියෙන්නේ කෙටිකතා විචාරයක් ලියන්නේ තමාන්ටාන්‍යිය විදිහට කටකතාවල අන්නේතුන් තමන්ට අනන් විදිහයට ජීබී සේනානායකගේ කෙටිකතාවේ තියන අනන්්‍ය ස්වරූපය මාටිමික්‍රම සිංහගේ කෙටිකතාවකට වඩා වෙනස්. ජීගේ මාටිමික්‍රම සිංහ කෙටිකතාවේ තියන ස්වරූපේට වඩා ජීවිතේ සියුම් තැම් විනිවිධගෙනයම් හාරා පාදා ගැනීම ජයතලක කම් මැල්ල වීරගේ වෙනස් ජයතල කම්න්නඇලි විරගේ කෙටිකතාවකට වඩා ලියනගේ අමරසිගේ දිගේ කටිකතාවක ඒ වෙනස්. ඊතත් වඩා කෙටිම කෙටි කෙටිකතා ලියන. අනිලේ රත්වාගේ තරුණේගේ කෙටිකතාවල තියනෙ යන ලක්ෂණය වෙනස්. කෙටිකතා ලියන ලේඛ ක ලේකිකා වෝ තමන්ට ඕන විදිහට ඒ කෙටිකතාව ලියනවා. හරි තමන්ගේ මැ්නම් තම් මැට්ටම් වගේ ොඩිකොන්ද ටිකත්වය න කතන්දර නොවන උපදේශකතා නොවන ධාරණාවයකත්වයක් තියන චරිතියක්කෝ සිද්ධයක් විශෂක ගත්ත ලක්ෂටිකත්වයන ලියන්න ඕනනි ගැතැකෙටිකතාවක් වෙන්නේනෑ කෙටිකතා විචාරයේදී ගරෝරෙකුට න්න මෙහම කියන්න බෑ. ළමයි ලේකකයගෙන් පටන්ගන්න ජීවී ගැන චේදයක් ලියන්න ජීවිීය පොත්පට්චික ලියන්න පහන කෙටිකතාවේ සාරාංශය ලියන්න ඒයට පස්සේක චරිතයක් ගැන ලියන්න ීළඟ ේදකගේ ොපිවිලින්ඳදගේ කතාවලීලා හරිකමන්නන කෙති කතාාව විචාලිවර කරා. එවා විචාරණ වේ. එකමදී නැවත නැවතකීම. අර මෙහිෙමලියන් ඒ අනෝ බලන කල ජීී සේනානායක බවැදරත් ලේකේකි ඔහු කොතරම් වැද ගදධ යනවා නම් එතරම් වැද ගත්ලයකේකෙකි ඒ එතරම් වැදගත් බව කීමට පැදිලි කරනවා නම් ඔහු එතරම් වැදගත් බව පැහැදිලිවේ ඒ අනෝ බලන්න කල ජBී සේනානායක කෙටික තාලෝකයේ බලවත්ලේකකකි කොතරම් බලවද්‍යයනවා නම් පහණ කෙටිකතාවෙන් ඒ ගැන පැහදිි ඒ බෑ. හරි විභහභ උත්තරලිය අද්දේ යන්නේ කොහේ දැහැව්වහම අඩුගානයේ මල්ලෙ පොල් කියලවත් උත්තරේ බැඳෙන් දෝනි. යන්නේ කොහේ දැහැව්වාම ොල් ිකන ගැයි ොල්කටු ගැයි පොල්කටඩු ස්තික්ක ගැයි පොල් කිරි ගැයි හරි පොල්කුරුවලින් සාලි මදින එකයි දැන් ඉස්තිරික්ක නෑ කියන එකයි පොල්කට බොත්තන් ගැයි ලන්න බෑ වගේ. එනිසක් කෙටිකතාවට අදාල උදාහරණ කෙටිකතාවෙන් ගණ්ඩුවනු. කෙටිකතාව උපමා කෙටිකතාවෙන් ගණ්ඩුවනු. කෙටිකතාවේ තියන යෙදුම් කෙටිකතාවෙන් ගන්න නු. ඇරගෙන. මගේ අදහස මටෝ විට ලියන්ඩුව. එතකොට කෙටිකතාකාරයගේෙන් කෙටිකතාකාරයට කෙටිකතාව ලියන විදිහ වෙනස් වෙන වගේම විචාරකයාගේ විචාරකරත් කෙටිකතාව ලිඳද වෙනස් වෙනවා. සමහට මේ කටි කතාාව අද කීමකිල් ලියන්න පටගන්න පුළුවන්. තමන් හදපුූ වෙසක්කූඩුවක් බලන්ඩකින් ලියන්න පටගන්න පුළුවන්. මේකෙදන උපමාල්කින් ලියන්න පටගන්න පුුවන්. කාට හරි ජීවීගැල පටගන්නක් පුළුවන්. එසා. විචාරය කියන්නේ තමන්ටනාන්්‍යය ස්වාධීන දෙයක් ඇැබැයි වෙන්න නම කක්ද. පාදක කෙටිකතාවේ තොරතුරු ගන්නේ නැතිව. පාදක කෙටිකතාවෙන් උදදුෘත ගන්නේ නැතිව ලියන්නට බැහැ මම හිතනවා මේ පිවිසුම ජීබීගේ මේ කෙටිකත විචාරයක් ලියාගන්නට ප්‍රමාණවත්වේ කියලා ඊලංකොට සඳහා මම පේියෆ එකක්. ඉතා ඉක්මනින් ඔගලන්ට දෙනවා ඊළන් කටිකතාවටත් PD එකක් දෙනව එක ප්‍රින්ට ් එකක් ගන්න එතකොට ඒවාගේ කීපයක් ගත්තහම කෙටිකතාවක විචාරයක් ලියන්නේ කොහොමද ලියන්ඩ බාවිතා කරන ශිල්ප ක්‍රම් මොනොමද වඩා සාරගහරභ සාරවත් ගුණවත් තිවුණු ලස්සන නිර්මාණාත්මක වෙනක් එකක් නොවන වෙනස්විදි උත්තරයක් ලියන්නේ කොහොමද කක සම්න්ධ මඟ පෙන්නීමක්හදාගන්න පුළුවන්කම තියෙවි. ඒකම මාමකෙන සමර සිද්ධහන්ත කරුණු කෙටිකතාව සම්බන්ධව ඔබට අප හැදිලියක් හෝ ගැටලුවක් තියෙනවා නම් තේරි පන්ති පූර්ණ සිද්ධහන්ත පාදන්ටිකක් කරලා තියෙනවා ඒකේ වීඩිය එකක් ඉල්ලගෙන බැඩුවහම ඉටික සම්පූර්ණ කරගන්න පුළුවන් වෙයි. මට මතකයි මගේ ගුරුවරු මට කියලා තියෙන ඒ ගොලන්ට සැල්ලනි සන්දේශයේ උගන්න අදදිී සැල්ලිහිනි කවිත් දෙකක් කුගන්නන්න මාස දෙකක් ගත්තලු. සැල්ලිහිනි කවි දෙකක් වුගන්නන්න මාස දෙකක් ගත්තට ඉගොලෙන ඒ දෙකම ඇතිමචන් හැබැයි අපිට මුළු සැල්ලිහිනිම ගන ගන්ඩවා ගෙන සාහිත්‍යය කියන්නෙම විශාල වස්සයෙන් හාරමින් අවස්සමින් සංවාධ කරමින් විසංවාධ කරමින් කරන එකක්. මහිතන්දැම් ම පැය දෙකකට දහයක්ක රසන්න වෙනකම් මම මේ කතා කරති නො විනාරි කීපයක් තියනවා පැක සම්පර්ණ ව දැන්ර කොල් හටත් ලඟයි එක වෙනස් විදිී අත්දකීමක් මටත් වෙන සිදිය අත්දකීමක් ඔගලට වෙන විදිිය අදකීමක් වවෙන්න ඇති කෙීම හිතනවා හැවයි විෂයක් හෝවි්‍යා කරන හ සාහිත්‍යී විෂයක් ස්සරහට ගෙනියන්න නං අනිත් අයිගේ ෆීඩබැක්යි අනිත්තායි කියන අදහස වැදගත් වෙනවා එසා ඔබට ම මේ කටිකතා උගන්න විදිය ගැන හරි මේ කටිකතාව ගැන හරි මේක තයන ප්‍රශ්න ගැන හරි මේක අවස්ථාව සම්බන්ධ රියම්වාගේදව විභාගත ඔන්ව කතා කරන්න හරි මට ඒකට සම්බන්ධවෙන්න උදාව කරන්න පුළුවන්කමක් තියනවා. හැබේ මහිතව පැය දෙකවත් කාලයක් නැතුව ඇතරම කටිකතාවක් පිළිබඳව අදහස්ික කියල වැරකරගන්න පුළුවන්කමක් නෑහ.දැ විශේෂෙන් මමටික් වේගෙන් වේගෙන් වචන කනෙක් කෙනෙක්මට විනාධියකලද ගොඩාක් වචන ප්‍රමාණයක් කිය පුළහන් කරෙ. හමුණමත්ම ගඩාක් වච පාචිරම පහයික ඇ. ඒ සේරමිකතු කර ගත්තම විනාඩ තිස් පහයි උත්තරයක් ලියන්නට අපහස් වනේ කකුන් නෑ කියලා මම හිතනවා. ඉසත් දැන් මේ කටි කතාව නැවත කියවෝත් ගෙදර පොතක් තිෙනවාන. මං උත්සාහ කරන මේ ටයිප් කරල මේ පඩFෙක්කුත් දාන කටි කකාාව එකට හේතුවකුත් තියෙනවා. එදුර පන්ති මේක කියවගන්න පුළුවන් කමත්තිේPD එක දැන් නැවතකීවෝත්තයම මේ කෙටිකතාව ගැන මට නොහිත දේවා ලඔට හිතන්න පුුව. ඒතමයි ඔබ හිතන්න පටන්ගන්න වකිෙන කාරනණාව. මට හිම හිත දේවල්ට ව හිත පුළුව ඔබේ අද ීමකතුවන්න පුළුවන් ඔබ භාලක්ෂණ ගැන හිතන්න පුළුවන්. නැතන් ජීී භාවිතා කරන සමහරු පමාරූපකවල ස්වාධීන කම ගැන කියන්න පුළුවන්. ඒ ඕනෑම දෙයක් එකතු කරලා විචාර්ලියයන්න පුරුදයමු පුළුවන්න්න විචාරකීපයක් ලියලා අරවත් සැබ්ලුප ප කර දාන්න මයි තා මුොද විාති බොදත් සහත්ලවට ඒවා සලකුණු කරලා. ඟගේ ම් ැ. ඒම පිස්සරහට වැඩ කරගනයක්. ඒනං සුවරාතය, ඔක්කොටෝම ගුදනයි.